साधु नमस्कार वेवा बुदुरुवनट समदा बुदु हिमि शरण यामि नमस्कार वेवा दमरुवनट समदा सदहम शरण यामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरण यामि नमस्कार वेवा थुनुरुवनट समदा तिसरण शरण यामि साधु අපට මේ උතුම් ධර්මාර්ගය කියා දීලා අපව පැවිදි කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මේ පුණ්‍ය භූමියේ වැඩ සිටිනා පින්වත් ස්වාමින් වහන්සේලගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද උතුම් ඉල් පොහෝ දින. අද දවසේ ලංකාවේ මහමෙවුනා ආසපු සංචිතවල මීට පෙර දැනුම් දීමත් කළා. සීල ව්‍යාපාරයේ අද මම හිතන්නේ ඡන්ද කටයුතු තිබුණ නිසා පැවැත්වෙන්නේ නැහැ. මොකද රටේ මොන වගේ පරිසරයක් ඇතිවේද කියන කරුණුත් එක්ක. නමුත් ඒ පුන් පොහෝ දවසේ ඒක රාසි වෙන යම් පිරිසක් වේද, ඒ පිරිසට සංග්‍රහ කරලා ඒ වැඩසටහන යම් ආකාරයකින් පවත්වන්ට යෙදෙනවා. එතකොට නිවෙස්වල ඉඳගෙන සීලේ පිහිටලා තමන්ගේ වතපිළිවෙත පුරන සැදැහැවතුන් වෙනුවෙන් ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔවුන්ට වෙනදාසීම ඒ දහම් කටයුතුලේදීම පිළිවෙතේ පුරන්ට අවශ්‍ය පරිසරය සකසා දීමයි මේ සිදුවෙන්නේ. පින්නතුනි, අද මේ ඉල් පුන් පොහෝ දවස් පොය වෙන්නේ නේද? එතකොට මේ පොහොයේ විශේෂත්වයක් තියෙනවා නේ. ඒ තමයි වස් කාලය ඉවර වෙලා චීවර මාසේ අදින් අවසන් වෙනවා. එතකොට ඔයගොල්ලෝ කරේ වස් පින්කම් කරන්නේ කටින චීවර පින්කම්. මින් පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට කියා හිටියේ 61 නමකට. චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය, අහලා තියෙනව නේද? අත්තායි හිතාය සුඛාය දීව මනුස්සානම් කියලා. එක් මගක දෙදෙනෙක් යන්නට එපාය, එක් මගක එක නමක් පමණක් වඩින්න කියලා. ඒ තමයි ඒ ධර්ම ප්‍රචාරය පිණිස අපගේ ශාස්තුන් වහන්සේගේ අනුදැන වැදෑරීම. ඒ වගේම තමයි පින්නතුනි, අදවන් ඉල් පුන් පොහෝ දවසක තවත් සුවිශේෂී කාරණා කීපයක් සිදු වුණා. ඒ තමයි මම මේ කාරණා කීපේ විතරක් නිකම් ප්‍රථමයෙන් සිහිපත් කරනවා. අද මම හිතන්නේ අද දවසේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනුවන් පෑම සිද්ධ වෙන්නේ. ඒතකොට නැඳුන්ගම වසපේ සාරිපුත්ත සෑරජානන් වහන්සේ තිදි වෙනවා. ඒ වගේම තමයි මෙතන් පටන් දවස් 15කට පස්සේ තමයි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ පිරිනුවන් පෑමත් සිදු වුණේ. ඒතර මේ වගේ සුවිශේෂී බොහෝ කාරණා ගොන්නක් සිදු වුණා. ඉතින් පින්නතුනි,
මම කල්පනා කළාද දවසේ ඔබ හැම දිනාට වැදගත් යයි කියලා හිතෙන මේ පුංචි කාරණා තුනක්. මේ කාරණා තුන මතක තියාගන්න ලේසි. මේ කාරණා තුන පුරුදු කරගන්න ලැබුණොත් මහාර්ථයක් සිද්ධ වෙනවා. ඒතර මේ කාරණා තුන පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට තමයි මේ අවවාද දෙන්නේ. එතකොට මේ කියන කාරණා තුන ගිහි ඔබත් පුරුදු කරගත යුතු දෙයක්. ස්වාමින් වහන්සේලාට පමණක් නොවි ඔබගේ ජීවිතවල පවා පුරුදු කරගන්න පුළුවන් නම් වටි. ඒතර මෙතන සිල් ගන්න පිළිසත් ඒ වගේම තමයි මේ ලෝකේ මේ රටේ නන් ප්‍රදේශවල ධර්මයා ශ්‍රවණය කරන පිළිසත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරදී අහද්දී නිරන්තරයෙන් කියවෙනවා අපි යන සසර ගමන ඒකාන්ත කරලා මනුස්ස ලෝකෙම දිව්‍ය ලෝකෙම උප්පත්තියක් ලබන්න පුළුවන් ගමනක් නෙවෙයි කියලා. එතකොට ඒක පෙන්වා දුන්නේ කොහොමද? එක්තරා අවස්ථාවක කියා හිටියා අර අපි පුංචි කාලේ පොඩි සෙල්ලමක් කරනවා ළමා කාලේ. දැන් නම් ඒව කරන්නේ දැන් ළමයි වීඩියෝ ගේම් තමයි. ඉස්සර මෙතන ඉන්නේ වැඩිහිටි ගොඩක් අය. ඕගොල්ලෝ නම් ඒ සෙල්ලම් කරලා ඇති. මොකක්ද? අර පොඩ්ඩක් පොළවේ පොඩි වලක් හාරලා කෝටුවක් ඒකෙ මෙහෙම හරහට තියෙනවා. තියලා තවත් කෝටුවකින් මොකද කරන්නේ? ඈතට විසික් කරන්නේ. විසික් කරලා ඒ කෝටුව ගිහිල්ලා වැටුණට පස්සේ මෙතන ඉඳන් අර අපි ඒ කෝටුව විසික් කරන්න පාවිච්චි කරපු අර රිට වගේ එක අරගෙන මනිනවා. කොච්චර ඈතට විසිකරා නේද? එහෙම කරලා කවුද වැඩියෙන් ඈතට ඒ කෝටු විසිකරේ කියලා දිනුම තීරණය වෙන්නේ මේ මත තමයි. ඒතර මේ වගේ කාලයක් අපිට තිබුණා. ඒ සෙල්ලම නෙමෙයි මේ කියන්නේ. නමුත් අපි අර කෝටුව මෙහෙම විසිකලානේ. ඒතර මේ විසික් වෙන කෝටුව තියෙන පොඩි කෝටු කෑ ළඟල් 6ක් විතර තියෙන නේද? ඒ කෝටු කෑල්ල මෙහෙම විසි වෙලා ගිහිල්ලා පොළවට වැටෙනවා. ඒ කෝටු කෑල්ල පොළවට වැටෙද්දී ඒ කෝටු කෑල්ලේ කොයි පැත්ත මුලින් පොළවට ස්පර්ශ වෙයිද පොළවට වදීද කියලා අපිට කියන්න බෑ. විතක එක කෙලවරක් පොළවේ වදින්න පුළුවන්, ඊළඟ පාර විසික් කරද්දී අනිත් පැත්ත වදින්න පුළුවන්. තවත් පිටක ඒ කෝටු කෑල්ලේ මැද පොළවේ පිහිටන්න පුළුවන් මෙහෙම වැටෙද්දී. අපිට නිශ්චිත වශයෙන් ඒක කියන්න පුළුවන්කමක් නැහැ. මෙන්න මේ කාරණාව අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ මේ ගමනයි. විතක සතර අපාය වෙන්න පුළුවන්. විතක සුගතියක වෙන්න පුළුවන්. හැබැයි බහුල වශයෙන් අපි උප්පත්තිය සිදිවෙන්නේ කොහෙද? සතර අපායේ. ඒකට හේතුව තමයි අපේ හිතේ නිතන්තරින් උපදවල දෙන්නේ අකුසල් නිසා. ඊට අනුරූප උප්පත්තියක් කරා අපේ ගමන සිද්ධ වෙනවා. එතකොට මේකේ භයානකමත් ඔබත් අපිත් අඳුර ගන්න ඕනේ. එක දෙයක් තමයි අපි මේ බුද්ධ දේශනා සහ ඒ බුද්ධ දේශනා සමහර දේවල් වලට මාතෘකා වෙච්ච ප්‍රවෘත්ති දිහා බලද්දී අපිට අඳුර ගන්න තියෙන්නේ මේ සෝතාපන්න ශ්‍රාවකයෙකුට තමයි රැකවරණේ තියෙන්නේ කියලා. එතකොට හිත ගොඩාක් පරිස්සම් කරගන්න කෙනෙකුට තමයි රැකවරණේ ගොඩක්ම පිහිටන්නේ කියන එක. ඒයි. ඒක හේතුවක් තමයි පින්නතුනි. ඔබ බලන්න කල්පනා කරලා එක තැනක තියෙනව නේද එක ස්වාමින් වහන්සේ නමක් අසනීප වෙලා ප්‍රතිකාර ලබා ගැනීම පිණිස තමන්ගේ නැගණියගේ ගෙදරට යන. ඒ නැගණියගේ ගෙදරට වැඩියා. එතකොට උන්වහන්සේ ගාව තිබුණා සිවුරක්. ඒ සිවුර තමන්ගේ නැගණියට බාර දුන්නා. ඒක පොඩ්ඩක් අර අලුත් පහේ සිවුර නිසා ගොරෝසු ගතිය වැඩි. අපිත්
අද කාලෙත් රෙදි ගත්තහම අලුත් පිට මොකද කඩදාසිය වගේ. හැබැයි එකපාරක් දෙපාරක් හේදුවට පස්සේ මොකද වෙන්නේ? ආ එතකොට හරි. ඒ වගේ මෙහෙම තමන්ගේ නැගණියට දුන්නට පස්සේ ඒ නැගණියට තේරුණා මේක හරි ගොරෝසුයි. බරයි මේ සිවුර. ඊට පස්සේ මොකද කරේ? තමන්ගේ සහෝදරයාගේ සිවුර අරගෙන එතුමිය මොකද කරේ? නැවතත් ඒ නූල් ලිහල කරලා අහපව් සිහින්ව ඒ නූල් සකස් කරලා බොහෝම මටසිලුට විදිහට සැහැල්ලු විදිහට ඒ සිවුර නැවතත් කඩ කපලා මහල කරලා පඳු පොවල සකස් කළා. බොහොම මේ කාරිසූර බොහොම දක්ෂ නංගි කෙනෙක් ඉඳලා තියෙනවා. පස්සේ මොකද වෙන්නේ? මේ සිවුර උන්වහන්සේට ගෙනත් දෙනවා. එතකොටත් උන්වහන්සේ ගොඩක් අසනීපයි. අර සිවුර අතර ගද්දි කිව්වා මේක මගේ නම් සිවුර වෙන්න බෑ. නංගියේ මේ මගේ සිවුර ගෙනත් දීහන් කිව්වා. ඒ පාරේ කිව්වා ස්වාමීන් වහන්සේ ඒක තමයි මේ කිව්වා. මම මේ සිවුර අහපව් හැදුවයි කියලා කිව්වා. ඇත්තේ කිව්වා. ඔව් කිව්වා. හරි අපූර්ව වෙනවා කිව්වා. මේ ළඩගාන ඉද්දි මේ වගේ සැහැල්ලු සිවුරක් හරි වටීය කිව්වා. කියලා කිව්වා නංගි එහෙනම් මේක ප්‍රවේශමින් තියලා තියන්න වැලිය දාලා මට ඉතින් හෙට අනිද්දා දොහේ පාවිච්චි කරන්න පුළුවන් නෑ කිව්වා. කියලිවර වෙලා දැන් මේ සිවුර ගැන අපේක්ෂාවක් බලාපොරොත්තුවක් මොකද උනේ හිතේ ඇති වුණා. පස්සේ මොකද වෙන්නේ? එදා රාත්‍රී කාලේ ඒ ස්වාමින්වහන්සේගේ අසනීප තත්ත්වේ බරපතල වුණා. ගොඩාක් වැඩි වුණා. මොකද වෙන්නේ? ඒ අසනීප තත්ත්වයත් එක්ක එදා රාත්‍රී කාලේ උන්වහන්සේ අපවත් වෙනවා. ගොඩාක් සිල්වන්ත ස්වාමින්වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ ඇසින් දුටු ස්වාමින් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේට කීපාරක් වන්දනා කරන්නට ඇද්ද? සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේ වගේ උත්තමයෝ දෑහින් දැක්කා. උන්වහන්සේලගේ ඍදි ප්‍රාතිහාරිනුත් දැකලා ඇති. ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගෙන් මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙනුත් බුදුරජාණන් වහන්සේගෙනුත් බණප දහතු අහපු කෙනෙක් නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිමයි ගිහි ගෙවල් අත්හැරලා පැවිදි වුණේ. පින්තුණි, ඒ වාසන එකක්වත් අපිට නැහැනේ. එදා රාත්‍රී කාලේ අර අවසන් මොහොතේදිත් හිතේ තිබුණා සිත ඇතුලේ පුංචි බලාපොරොත්තුවක්. මොකද්ද? අර නංගි සකස් කරලා දීපු සිවුර තියෙනවනේ, ඕක පාවිච්චි කරන්න, පරිභෝග කරන්න. මේක තමයි තිබුණේ. අපවත් වෙනවා රාත්‍රී කාලේ. ඔබ අහලා ඇති ඒ දේශනාවේ කියවෙනවා ධම්මපද හිම තියෙන මේ කතා ප්‍රවෘත්තිය. කාවෙක් වෙලා උපදින මේ සිවුර උන්වහන්සේට උපස්ථාන කරපු ස්වාමින් වහන්සේලාට හෝ සුදුසු කෙනෙකුට තමයි පැවරීම වෙන්නේ. මේ සිවුර ගන්ට යද්දී බුදුරජාන් වහන්සේට හඬක් ඇහෙනවා. බුදුරජාන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයට හසු වෙනවා. පුංචි සතෙක් බිරිහන් දෙනවා. ඒවා අපිට හෙන්නේ නැහැ පින්නතුනි. එතකොට පුංචි සතෙක් බිරිහන් දෙනවා. මගේ සිවුර, මගේ සිවුර කියලා. ගන්න නම් එපා කියලා. බුදුරජාණන් වහන්සේ දකින්නවා මේ චූටි සත්වයා කවුද? දැන් ගෙදරම අර අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේගේ ශරීරයක් තියෙනවා. පුංචි සතෙකුත් ඉපදිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියා හිටිය ඔය සිවුර දවස් 7ක් යනකම් ගන්න එපා කිව්වා. ඔය සිවුර දවස් 7ක් යනකම් අත තියන්න එපා කිව්වා. දවස් 7කට පස්සේ ගන්නී කිව්වා. පුංචි මැස්සෙක්ගේ, ඒ වගේ පුංචි සතෙකුගේ ආයුෂය දවස් 5ක් 6කට තමයි සීමා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එතකන් තමයි භික්ෂුන්ට ඉවසන්නේ කියන්නේ. අර අහිංසක සත්වයාගේ ආශාවටත් බුදුරජාණන් වහන්සේ ඉඩක් දුන්නා. දැන් මොකද වෙන්නේ? දින 7කට පස්සේ තමයි සිවුර ගන්නෙ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දකිනවා අර රැකපු සීලේ පුරුදු කරපු ගුණේ විපාක පැමිණිලා දෙවියන් අතරට මේ කාව යනවා කියලා. මේ බලන්නකෝ එක්තරා භික්ෂුවකටත් වෙච්චදී. එහෙනම් ඔබට පේනවද සත්වයා සුගතියට යන්න මුල් වෙනවා හිතේ පිරිසිදුකම කියන එක? එහෙනම් ඔබටත් අපටත් කළ යුතු දෙයක් තියෙනවා. ඒ මොකක්ද? හිත පිරිසිදුව තියාගන්න.
නිතර තරහ යන අය අධික මාන්නෙන් යුක්තයි ඉන්න පුළුවන්. ඊට පස්සේ සැකය, විවිධ ඉරිසියා, එකට එක කිරීම, චූටි දේටත් නිතර නිරන්තරින් අඩුපාඩු දැකීම්. එතකොට මේ වගේ දේවල් වලින් හිත කිලිටි වෙන්න අවස්ථා වැඩි අපිට. හිතට තට්ටු කරලා අවංක සිතකින් අපේ හිත දිහා බැලුවොත් කල්පනා කරලා බලන්න පින්නතුනි, එහෙම ස්වභාවයක් නැද්ද කියලා ඉවරලා. එහෙනම් සිත පිරිසිදු වීමෙන් සත්වයා පිරිසිදු වෙනවා. වත්ත සූත්‍රයේදී දේශනා කළා අර උපක්ලේශ වලින් හිත පිරිසිදු කරගන්න කෙනා සුගතිය උපදිනවායි කියනවා. ඒතර ඔබ කල්පනා කරලා බලන්නකෝ, කෝසල මල්ලිකාවගේ පසුතැවීමක් තිබුණා. මොකද ඇගේ වැරදි ක්‍රියාවක් සිද්ධ වුණා තුන්වෙනි සිල්පදයට අදාළව. කොසල් රජුරෝ විමසද්දී මල්ලිකාව කියා හිටියා නැතෙයි කියලා ඉවරයි. පස්සේ නමුත් මල්ලිකාවගේ හිතේ ওই පසුතැවීම තිබුණා. අසදුර්ස මහා දානිය දුන්නේ. කොසල් මහ රජුරු මල්ලිකාව නැති වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ ගාවට එනවා. භාග්‍යතුන් වහන්සේ මල්ලිකාව කොහෙද උපන්නේ කියලා අහන්න. බුදුරජාන් වහන්සේ අදිෂ්ඨාන කරනවා කොසල් මහ රජුරවන්ට ඒ ප්‍රශ්නේ අහන්ට ඉදදී ඒක අමතක වෙන්න. දවස් 7ක්ද කොහෙද යනකම් කොසල් මහ රජුරන්ට ওই ප්‍රශ්නේ අමතක වෙනවා. 7වෙනි දවසෙන් පස්සේ කොසල් මහ රජුරන්ට ඕක මතක් වෙනවා. අහන්න, බුදුරජාන් වහන්සේ තමයි කළේ ඒක. නැත්තම් මේ කොසල් මහ රජුරන්ට ලෝක ධර්මතාවය තේරුම් ගන්න අමාරු වෙනවා. කොසල් මහ රජුරෝ කලකිරීමකට එන්න පුළුවන් බුද්ධ ශාසනයක මෙහිම හැසිරিলাත් ඇයි මෙහිම වුණේ කියලා. නමුත් දින 7කට පස්සේ ඇයි උපද්දෝපු මහා කුසල සම්පත්තියන්ගේ ආනිසංසෙට දෙවියන් අතරට ගියා. 8වෙනි දවසේ විතර කොසල් මහ රජුරු අහනවා බුදුරජාන් වහන්සේගෙන්, අපේ මල්ලිකා කොහෙන්ට ඇද්ද භාග්‍යතුන් වහන්සේ කියලා. කොසල් මහ රජුතුමනි, ඇය තුසිත ඉපදිලා ඉන්නවා කිව්වා. ආ කිව්වා. ඇයවන් කෙනෙක් ඒ ලෝකෙක යන්නේ නැතුව කොහෙ යන්නද දහම්. නමුත් බලන්නකෝ සසරේ භයානකකම. බුදුරජාන් වහන්සේ කොසල් මහ රජුරුවන්වත් රැක්කා. පින්නතුනි, මේ හැම කතා ප්‍රවෘත්තියකින්ම ධර්මාශෝක අධිරාජ්‍ය ගිහි ලෙපදිච්ච තැන මතකද? එතකොට මේ වගේ භයානක පැත්තකුත් තිබෙන බව අපි සිහිපත් කරගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ, හිසගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවා ගන්නට මත්තෙන් කුමක් කරගන්න කිව්වද? සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්න, සක්කාය දිට්ඨිය දුරු කරගන්නට විහිසින්ටේ කිව්වා. එහෙනම් බෞද්ධ ඔබ අප භික්ෂුන් වහන්සේලා වෙච්ච අපිත් මේ කාරණේ හිතර ගන්න. ආරක්ෂාවක් නැතුව අනුවී තියෙනු. ඔබ ධර්මයක හැසිරෙන පින්දහම් කරනු. ඔබ කල්පනා කරලා බලන්නකෝ, එහෙම කිසි දෙයක නොයන මනුස්සයන්ගේ ජීවිතේ කොච්චර අනතුරක ඇද්ද? කොච්චර අනතුරක ඇද්ද? ඊතර ඔබට අපට ලොකු පිහිටක්, රැකවරණයක් හදාගන්න පරිසරයක්, වටපිටාවක් ඔබ අප හැමදිනාටම තියෙනු. දැන් පින්නතුනි, එක දවසක් පොඩි ළමෙක් පානදුර පැත්තේ මට ඉතින් කොහෙන්ද මන් දංක හොයාගෙන කතා කළා. ඉතින් මේ පුතෙක් මං හිතන්නේ වයස 13ක් 14ක් ඇති. කතා කරද්දි ගෑනුලුවා මේකේ කටහඬක් තියෙනවා. මං හෙව ඇයි දුවේ කියලා. නෑ නෑ ස්වාමීන් පුතෙක් කිව්වා මං කොහා කියලා. ස්වාමීන් වහන්සේ, මම මේ කතා කළේ ස්වාමීන් වහන්සේ මේ සෝතාපන්න වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙදි කියලා ඔයිකොනට. ඉතින් මම කිව්වා ඒකට හොඳට ධර්ම ඉගෙන ගන්නකෝ කියලා කිව්වා පොඩි ළමෙක් නිසා. දැන් එතකොට මේ පොඩි ළමේ හැම අහනවා. අපි කයිවාරු ගහනවා. කොහොමද? මන්නම් සෝතාපන්න නොවී මැරෙන්නේ කියලා. මගේ නම් අදිෂ්ඨානේ මෙහෙමයි කියලා. පින්වතුනි, ඔබගේ අපගේ අදිෂ්ඨානේ කවර එකක් වුණත් මේ ජීවිතේ අරහත් වෙනවා, අනාගාමී වෙනවා කියලා කොච්චර කයිවාරු ගැහුවත් එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. වෙන්නේ නැති හේතුව තමයි
අපිට වැදගත් වෙන්නේ අර අරමුණට වඩා ඒ අරමුණ ලැබෙන්න අපි කරන්න ඕනේ මොනවද කියන එකයි. අපි ඒක නොකර ඉලක්කෙ විතරක් තියාගෙන ඉන්නවා. අන්තිමට මොකද වෙන්නේ? මේ මිනිස්සු කඩා වැටෙනවා. කඩා වැටුණට පස්සේ මෙතන බෑ, මේක සරල වැඩිය කියලා වෙන තැන්වලට දුවනවා. එතකොට මේ මිනිසුන්ට ඒක උනේ ඉලක්කයක් විතරක් තිබුණා, ඔවුන්ට වැඩපිළිවෙලක් තිබුණේ නැති නිසා. එහෙමනම් අපි මතක තියාගන්න ඕනේ ඉලක්කෙනි මේ වැදගත්. ඒ ඉලක්කේ සාක්ෂාත් කරන්න අපි මොනවද කරන්න කියන එකයි. එහෙමනම් පින්වතුනි, මෙන්න මේ ගැන කියවෙන ලස්සන කරුණු ටිකක් තමයි කියා දෙන්නේ. මේකෙදි මතක් කරනවා එක තැනක බුදුරජාණන් වහන්සේ වදාලා නේද, කෙනෙක් නිවන ගැන ප්‍රාර්ථනා කළා වෙන්න පුළුවන්, ප්‍රාර්ථනා නොකළා වෙන්නත් පුළුවන්. හැබැයි එයා ඒ නිවන සාක්ෂාත් කරන්න ඕන වැඩපිළිවෙලේ නෙවෙයි නම් ඉන්නේ, වෙන දෙයක් නම් කරන්නේ. එයාට නිවන සාක්ෂාත් කරන්න බෑ කොච්චර මහන්සි ගත්තත්. ඒ නිවන ප්‍රාර්ථනා නොකළත් නිවන ලැබෙන ප්‍රතිපදාවේ නම් එයා ඒ දෙන්නේ ප්‍රතිඵලෙ හම්බෙනවා කිව්වා. ඒකට උදාහරණයක් කිව්වා. කෙනෙකුට උවමනා වෙනවලු තල තෙල්, තෙල් ගන්න ඕන වෙනවලු. අර මොකද්ද අර තියෙන්නේ මේ කුරහන් එහෙම ඉස්සර අඹරන්නේ මොකද්ද ඒකට කියන්නේ? සෙක්කුවද? මොකද කරන්නේ? ඕකට වැලි දාලා ඉවර වෙලා කරකවනවා. තෙල් හම්බෙනවද? තෙල් ලැබේවා, තෙල් ලැබේවා, සෙක්කුව වට තෙල් ලබා දේවා කියලා ඉවර වෙලා අර ඒකට වැලි දාලා මෙහෙම කරකවනවා. තෙල් හම්බෙන්නේ නැහැ කිව්වා. කොච්චර ප්‍රාර්ථනා කළත්, කොච්චර වීර්ය ගත්තත් තෙල් නම් හම්බෙන්නේ නැහැ කිව්වා. හැබැයි ඒකට තල දාලා ඉවර වෙලා දැන් සෙක්කුව කරකවන. දැන් මොකද වෙන්නේ? එයා තෙල් ලැබේවා කිව්වත් නැතත් තෙල් ලැබෙනවායි කිව්වා. ඒ වගේම තමයි කිව්වා කිරි එළදෙනක් ඉන්නවයි, කෙනෙක් කිරි ලබා ගන්න හිතලා අර එළදෙන ගාවට ගිහලා උන්ගේ අන් දෙකින් අදිනවලු කිරි ලැබේවා, කිරි ලැබේවා කියලා. ලැබෙනවද? ලැබෙන්නේ නැහැ කිව්වා. වැරදි ප්‍රතිපදාවකින් නම් එයා නිවන ප්‍රාර්ථනා කරන්නේ, ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණෙක් වේවා, යම් යම් ගිහියෙක් වේවා, ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කිව්වා. මෙයා කිරි ලැබේවා, කිරි ලැබේවා කියලා හිතලා ගවයෙකුගේ කකුල් දෙකින් අදිනෝ, ලැබෙනවද? වැස්සිගේ නකුටින් අදිනෝ, ලැබෙනවද? නැහැ. හැබැයි යම් කෙනෙක් කිරි ලැබේවා කියලා හිතුව වෙන්න පුළුවන්, නැතුව වෙන්න පුළුවන්, තනබුරුල්ලෙන් කිරි දෝනවා නම් මොකද වෙන්නේ? එයාට අර කිරි ටික ලැබෙනවායි කියන. හොඳේ, ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා වැදගත් වෙන්නේ මොකක්ද? වැඩපිළිවෙල. හැබැයි ඒ වැඩපිළිවෙල නිවැරදි එකක් වෙන්න ඕනේ. මෙන්න මේ ගැන කියවෙන පොඩි කාරණා ටිකක් මේ තියෙන්නේ. හැබැයි ඒකිනුත් එක කාරණයක් තමයි ඔබට විශේෂ කරලා කියා දෙන්නේ. විශේෂ කරලා කියා දෙන්නේ. පින්තුණි, මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සැවැත් නුවරදී. එතකොට ස්ථානය ගැන කියවෙන්නේ වැඩිහිටියේ පැත්ත ගැන තමයි කියවෙන්නේ. වෙන තැන්වල ස්ථානෙත් කියවෙනවා නේ. මෙතනදි කියවෙන්නේ මොකක්ද? ප්‍රදේශය ගැන. කොහෙද? සැවැත් නුවරදී තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. හැබැයි මේ වගේ දේශනා බොහෝමයක් අපිට බොහෝ තැන්වල හම්බෙනවා. එතකොට මේ දේශනාව අයිති වෙන්නේ අංගුත්තර නිකායට. අංග වශයෙන්, කරුණු වශයෙන් පෙන්වා දීපු දේශනාවලට. එතකොට මේක අයිති වෙන්නේ, මේ දේශනාව අයිති වෙන්නේ තික නිපාතයට. මොන නිපාතයටද? අතික නිපාතයට. ඒ කියන්නේ කාරණා තුන ගානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා ගොඩක් තියෙනවා අංගුත්තර නිකාය. අන්නේ කාරණා තුන ගානේ පෙන්වා දීපු දේශනා අතරින් එක දේශනාවක් තමයි මේ. ඒතර පින්නතුණි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තීහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අපන්න කතම් පටිපදම් පටිපන්නෝ හෝති. කාරණා තුනකින් යුක්ත භික්ෂුව.
කාරණා කීයකින්ද? තුනකි. යුක්ත භික්ෂුව අපන්න කතම් පටිපදම් පටිපන්නෝ හෝති. අපන්නක කියලා කියන්නේ පින්නතුනි නිදොස් කියන එක. දොස් නැති කියන එක. හොඳේ අපන්න කතම් පටිපදම් පටිපන්නෝ හෝති. අවිරුද්ධ ප්‍රතිපත්තියකට පිවිසුණා. ඒ කියන්නේ සරලව කිව්වොත් කරදර අඩු ප්‍රතිපත්තියකට ආවා. දැන් ඕගොල්ලොත් මොනහරි කරන්න ගියාම බාධා එන වෙලාවල් තියෙනව නේද? මොනහරි ව්‍යාපාර කටයුත්තක් කරන්න එනො සල්ලි නෑ. සේවකයෝ හරි හමන් විදියට නෑ. අවශ්‍ය සම්පත් නෑ. දැන් මොකද වෙන්නේ? එතකොට බාධාවක් තියෙනවා. එතකොට කරදරයක් තියෙනවා. තමන් කරන්න යනදී ඉලක්කයට යන්න අමාරුයි. එතකොට මෙතනදී කියනවා නිදොස්. එතකොට මේ යන ගමනට බාධාවක් නැහැ, ස්ථීර සාරයි. දොස් රහිත දෙයක් මේක කියනවා. මේ මාර්ගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකක්ද? අංග තුන පුරුදු කරගත යුතු. එකක් කියනවා, ඊට පස්සේ තව කාරණාවක් කියනවා. දැන් මේ ක්‍රම තුන පුරුදු කරනවා නම් යෝනිවස් ආරද්ධා හෝති. ආසවානං කයාය ආශ්‍රව ශය කිරීම පිණිස වීරිය පටන් ගත්තා කියන. ඊට පස්සේ දේශනා කරනවා කත මේ හිතීහි. මොකක් දී තුන කියන. කියනවා ඉද භික්කවේ බික්කු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. ඉන්ද්‍රියන්ගේ වැසු දොර ඇති බවයි කියන. ඉන්ද්‍රිය සංවරය කියන්නේ අනේක. දැන් එක ලේසිද නැද්ද මතක තියාගන්න? ඔව්ද නැද්ද? එකක්. ඊට පස්සේ භෝජනේ මත්තඤ්ඤු හෝති. ගන්න ආහාරයේ පමණ දැන නුවණින් ගැනීම. දැන් කීයද කාරණා? දෙකයි. තුන්වෙනි එක ජාගරියං අනියුත්තු හෝති. ඒ මොකද්ද? ඒ කියන්නේ සමත විදර්ශනා වැඩිමනේ. කොහොමද? නිදිවරාගෙන සමත විදර්ශනා වඩනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියන එක. තේරුණේද කියලා දෙන එක? කාරණා කීයක් කිව්වද දැන්? තුනයි. මතකද? හරි ලේසි. අද වගේ පොයේ දවසක මේක මතක තියාගන්නයි. කිව්වට පස්සේ පුරුදු කරගත්තොත් තවත් වටි. මොකද්ද මේ කාරණා තුන කියන්න බලන්න. ඉන්ද්‍රිය සංවරයයි, ආහාරේ පමණ දැන වැළඳීමයි, මොකද්ද? නිදිවරා භාවනා කිරීමයි. අද හොඳ දවසක්. අද පුන් පොහෝ දවස. එතකොට ඕගොල්ලොත් අෂ්ටාංග පෝසත සීලේ පිහිටපු දවස. අද නිකන් දානි හම්බෙන්නේ වළඳන්නම් අද නේද? එහෙම නෙමෙයි හිතන්න ඕනේ නේද? අද තමයි සප්පායම් වෙන්නේ හිටත් එක්ක කියලා, අද රැටත් නෑ නොවැ කියලා. එහෙම නෙමෙයි සප්පායම් වෙන්න ඕනේ. අද අපි කල්පනා කරන්න ඕනේ වෙනද හිම තමයි ගන්නෙ. අද කොහොමද ගන්න ඕනේ? මම මේ ආහාරේ කෙලස් නොවැඩෙන ක්‍රමයකට ගන්න ඕනේ. අන්න ක්‍රමි. අද දවසේ ගොඩක් අය සමහර අය සමාදන් වෙන අෂ්ටාංග පෝසත සීලයත් එක්ක සමාදන් වෙන දෙයක් තමයි අද මන් තරහ නැතු ඉන්නවා කියලා. ඔය කොච්චර අදිෂ්ඨාන කරගත්තත් ලොක්කා වගේ අදිෂ්ඨාන කරගන්නවා තමයි. කොහොමද? අද පෑ 24 පුරාවට මන් තරහ නොගෙන ඉන්නේ. දැන් සිල්පද 8ක් සමාදන් වෙලා බැරි වුණාට කමන්නේ, වටිනවනේ සමාදන් වෙන එකත් නේ කියලා සමාදන් වෙනවා. සමාදන් වෙලා විනාඩි 5යි යන්නේ. මැස්සෙක් ඇවිල්ලා වහපු ගමන් හරි, මදුරුවෙක් ආපු ගමන් හරි, ළඟ ඉන්න කෙනා කරන කියන දෙයක් දැක්කත් හරි, එළියට වචනේ දැම්මේ නැතුණාට ඇතුළ මොකද වෙලා තියෙන්නේ? ඇවිස්සිලා ඉවරයි. ඇයි අපිට ඒකෙන් ගැලවෙන්න බැරුව ගියේ? ඇයි අපිට මේ පැය 24 එච්චර හිත පිරිසිදුව තියාගන්න බැරුව ගියේ? එහෙනම් මතක තියාගන්න, ඒ වගේ තරහ ඇති වෙන දේවල් ඇති නොවන විදිහට කටයුතු කරන ප්‍රතිපත්ති අපි ගාව නැති නිසා.
ඒක තමයි අපිට කරගන්න බැරි කි. ඒ ප්‍රතිපත්ති තිබුණා නම් පැය 24 තුල අපිට තරහ ඇති නොවේවා කියලා අදිෂ්ඨාන කළත් නොකළත් එයාට තරහ එන්නේ. හිත එයාට ආරක්ෂා කරගන්න පරිසරයේ වැඩපිළිවෙල මග ඔහුට සැලසෙනු. එහෙමනම් පින්නතුනි මෙන්න මේ ගැන කතන්දරය තමයි අද ඔබ ඉගෙන ගන්න. හැබැයි අද මේ කාරණේ ටිකක් විස්තර ඇතුව අපි මේ චූටි වෙලාවේදී කතා කරන පළවෙනි කාරණේ. මේක ලස්සන ක්‍රමවේදයක්. තමන්වත් ලෝකයාවත් අඳුරගන්න පුළුවන් හරි අපූර්ව වැඩපිළිවෙලක්. අපි මොන රෝගෙන් කායිකව බේරුණත් මානසික රෝගවලින් නම් අපිට එහෙම බේරෙන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකයේ සියලු සත්වයෝ රහතන් වහන්සේ හැරෙන්න මානසික රෝගීන් කියලයි. අනාගාමි කෙනාටත් කෙලස් තියෙනවා නම් සකදාගාමි කෙනාටත් කෙලස් තියෙනවා සෝතාපන්න කෙනාටත් කෙලස් තියෙනවා. ඒ උත්තමයන්ගේ වටිනාකම තමයි එහෙම තියෙනවා කියලා අඳුරගෙන ඉන්න එක. ඒව කවදා හරි දවසක ඒකාන්තයෙන් දුරු කරાવી. එහෙනම් පින්නතුනි අපිටත් ඕනේ අපේ හිතේ තියෙන මේ රෝග තත්වයන් ගැන එක්තරා ආකාරයක දැනුමක් අවබෝධයක් ඕනේ. මනෝ වෛද්‍යවරු රෝග ගැන දන්නෝ. ඒ හින්දා ප්‍රතිකාරයක් දෙනෝ. මේ ප්‍රතිකාරය නිට්ටාවට සුව වෙන එකක්. බොහෝ දේවල් වලින් හිත රැක ගන්න පුළුවන් ක්‍රමයක්. එතකොට පින්නතුනි මෙන්න මේ කාරණිය ඔස්සේ ලස්සන කරුණු ටිකක් කියා දෙන්න හොඳට අහගන්න මේ ටික. කියන කතංච භික්ඛවේ භික්ඛු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. කියනවා භික්ඛු කිව්වා මේක වචනේ නේ. භික්ඛු කිව්වොත් බහුවචන. එතකොට කතංච භික්ඛවේ භික්ඛු මහණෙනි කොහොමද භික්ෂුවක් මේ ඉන්ද්‍රියන්හි සංවර ඇතිව වසන්නේ? වැසු දොර ඇතුව වාසය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැන් මේක විස්තර කරනවා. මේක හරි ලස්සන කාරණා ටිකක් තියෙනවා. කියා දෙනවා මෙහෙම ඉද බික්කවේ බික්කු චක්කුණා රූපන් දිස්වන්න නිමිත්තක් ගාහි යෝති. නානු ව්‍යංජනක් ගාහි යත්වාදි කරන මේ තන් චක්කු ඉන්ද්‍රියන් අසංගුතං විහෙරන්තං අභිජ්ජා දෝබනස්සා පාපකා කුසල ධම්මා අන්වාස වෙයුන් තස්ස සංවරාය පටිපජ්ජති. මේ කියන්නේ මොකක්ද? මේක හරි ලස්සන දෙයක් ඉගෙන ගත්තොත්. හැබැයි මේක ටිකක් විස්තර ඇතිව තවත් කරුණු එකතු කරලා ඉගෙන ගද්දී තමයි වටිනාකම තියෙන්නේ. පින්නතුනි මෙතනදි කියන්නේ මොකක්ද? ඔබ උනත් බලන්න මේක අමතර කාරණයක්. මෙතනදි කියනවා මේ යම් භික්ෂුවක් චක්කුණා රූපන් දිස්ව මේ ඇසින් මොකක්ද දකින්නේ? ශබ්දද, ගඳ සුවඳද, රසද, පහසද, මොකක්ද ඇහින්? රූප. ඇහැ වැඩ කරන්න මොනවද ඕනේ පින්නතුනි? අමුද්‍රව්‍යේ රූප කියන අමුද්‍රව්‍ය ඕනේ. යමකට ආලෝකය වැටිලා ඒක ඇසට පැමිණිය යුතුයි. නෙත්තිප්පකරණි කියා දෙන්නේ එහෙම නේද? අපි ඕ අපේ ගොඩක් අය හිතන්නේ සුද්ධෝ අපිට කියා දුන්නා කියලා නෝක නේද? මේක නෙත්තිප්පකරණි කියවෙනවා. යම් වස්තුවකට ආලෝකය වැටිලා ඒක ඇසට පැමිණිය යුතුයි. එතකොට තමයි අපිට මේ රූපය දකින්න ලැබෙන්නේ. තේරුණේද කියා දෙන්නේ? එතකොට මෙතනදි කියනවා දැන් අපි ඇහෙන් රූපයක් දැකලා නිමිත්තක් ගාහි හොති. ඒ රූප සටහන අපේ හිතේ තැම්පත් වෙනවා. ඊට පස්සේ කියන හැම නැත්තා නානු ව්‍යංජනක් ගාහි. ඒ රූපේ කොටසක්. ඔබ බලන්න පොඩ්ඩක් මේ කාරණේ හිතලා. මේක අමතර දෙයක්. මෙතන ඉන්න ගොඩක් අය ඉස්කෝලේ ගියාද නැද්ද? අත උස්සන්න කියන්නේ ගියානේ කොහොම හරි නේ. හා ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. එතකොට අපි මොන්ටිසෝරි ගියා. ඒ මොන්ටිසෝරි යන කාලේ ඔබට මතකද අපිට මොන්ටිසෝරි ගිය හැම දවසම ඔබට මතකද? මොන්ටිසෝරි ගිය හැම දවසක්ම ඕගොල්ලන්ට මතකද? මතක නෑ. හැබැයි මොන්ටිසෝරි ගියා කියලා විශ්වාසද? ආ ඒක හරි. හැබැයි ඔබට මේ මොන්ටිසෝරි අවුරුද්දක් දෙකක් ගියා වෙන්න පුළුවන්. ඔබට අදටත් මතක
විශේෂ යම් සිද්ධියක් පමණයි. රණ්ඩුවක් අල්ලපු එක. ඉස්කෝලේ ටීචර් නිල් පාට සාරියක් ඇඳන් හිටියේ මොන්ටිසෝරි එක්ක රතු පාට සාරිය. එහෙම නැත්තම් නැටුම් තරගයක පොඩි නැටුමක් වගේ එකක් මතකයි. අනුන්ගේ කෑම කාලා ගුටි කෑව මතකයි. ඔන්න ඔය වගේ පුංචි සිද්ධියක් විතරයි ඔබේ අදටත් මතකේ තියෙන්නේ. සියල්ල මතක නැහැ. අන්නේ චූටි සිද්ධිය මුල් කරගෙන ඔබේ හිතේ ඒක මුල් කරගෙන කෙලෙස් වැගිරීමක් සිද්ධ වෙනවා. තේරුණාද කියා දෙනක? ඊට පස්සේ ඔබ ගියාද වෙන පාසලකට? එතකොට ඕලෙවල් ඒලෙවල් ලිව්ව කිව්වට ප්‍රශ්න මතකත් නෑ තිබිච්ච. හැබැයි ලිව්ව වගේ නිකන් මතකයි. ඒකෙත් සිද්ධියක් දෙකක් මතකයි. ඉස්කෝලේ යන කාලේ එහෙම මේම් ප්‍රේම සම්බන්ධයක් වගේ තිබුණනේ, ඒකත් යාන්තම් වගේ මතකයි. ගුටි කාපුවා මතකයි. කොරෙන් අබ කඩපුවා මතකයි. ඔබ බලන්න, හැම දවසකම ගිය පාසලේ ගිය හැම විස්තරයක්ම මොහොතින් මොහොත ඔබට මතක නෑ. කාපු බීපුව මතක නෑ. හැබැයි සුවිශේෂී සිද්ධියක් විතරක් ඔබේ හිතේ රැඳිලා තියෙනවා. ඒ සිද්ධිය හෝ අඩමාන මතකයක් විදිහට රැඳිච්ච කොටසක් හෝ තියෙනවා. අන්නේදී මුල් කරගෙන ඔබ අදටත් කෙලෙස් වගුරුවනවා. නින්දට යන වෙලාවක පුටුවක හාන්සි වෙලා ඉන්න වෙලාවක ඉස්කෝලේ ගෑනු ළමේ පොට් ටිකක් අරගෙන ගේට්ටු ගාවෙන් මෙහෙම යනවා පේනවා. ඉස්කෝලේ ඇරලා කොල්ලෝ ටිකක් පිසු නටනට යනවා පේනවා. එතකොට මතක් වෙනවා, අපිත් ගියානේ බං ඒ කාලේ ඉස්කෝලේ, මෙහෙමනේ අපි ඔයිට වඩා මෙහෙමයි කියලා ඔන්න මතක් වෙනවා. අර සිද්ධිය මුල් කරගෙන අර අතීතයේ යම් සිදුවීමක් ඔබට ගලාගෙන එනවා. නොදන්නා ලෝකයකට ඔබව රැගෙන යනවා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. එහෙනම් ඔබට පේනවා ඇති, ඇහෙන් රූපයක් දැක්කහම ඒක හිතට වදින කොටස තමයි රැඳෙන්නේ. එහෙම නැත්නම් ඒකෙන් කොටසක් රැඳෙනවා. අන්න ඒක හිතේ තියාගෙන අවුරුදු 60ක් 70ක් යනකම් ඕක පල් වෙවි මේ හිත ඇතුලේ තියෙනවා. කකුලක කට්ටක් ඇන්නාම කෑල්ලක් රැඳිලා ඒක පැසවල තියෙනවා වගේ. තේරුණාද කියා දෙන එක? හරි. එහෙමනම් පින්වතුනි, මේකම තේරුම් ගන්න කනෙනුත්, මේකම තේරුම් ගන්න නාහෙටත්, මේකම තේරුම් ගන්න දිවටත්, මේකම තේරුම් ගන්න කයටත්, මේකම තේරුම් ගන්න හිතටත්. තේරුණාද කියා දෙන එක? හරි. එතකොට මෙතනදී වචනයක් පාවිච්චි කරනවා. මොකක්ද මේ ක්‍රමය? ආශ්‍රව ශේ කිරීම පිණිස හේතු වෙනවා කියලා. ආශ්‍රව කියලා කියන්නේ මොකක්ද? ඒකත් මුලින් තේරුම් ගන්න. ආශ්‍රව කිව්ව සරලව කියා දුන්නොත් කෙලෙස්. කෙලෙස් කියන්නේ හිත කිල්ටි කරන දේ කියන ඒවා. එතකොට තියෙනවා සූත්‍ර පිටකයේ අපිට ආශ්‍රව තුනක් කියන බාන්න කියන්නේ මොනවද? කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්‍රව. අභිධර්මයේ තව එකක් එකතු කරලා කියනවා දිඨාශ්‍රව කියලා. හතරක් විදිහට අභිධර්ම ක්‍රමයේ කියනවා. සූත්‍ර පිටකේ කියන්නේ තුනක් විදිහට. තවත් තැන්වල මේක විස්තර කරන සබ්බාශ්‍රව සූත්‍රය අද හවස ඉගෙන ගන්න පුළුවන්. තේරුණේද? එතකොට මේ ආශ්‍රව කියද්දී අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි පින්නතුනි මෙහෙම එකක්. අපිට පුංචි කාලෙත් දැන් වෙන්න පුළුවන් තුවාල වෙලා කකුල තුවාල හැදෙන්නේ පැසවන්නේ. මතකද පොඩි කාලේ තමයි ඒවා ගොඩක් වැඩි. ඒව ගැන ගණන් ගන්නින් නෑනේ. නේද? කකුලේ සැරව ගෙඩියන තුවාල හැදිලා. ඒ සැරව ගෙඩියක් ආවොත් ඒකට කෝට්ටක් ඇවුනොත් හරි පෑරුණොත් හරි මොකද වෙන්නේ? ඉන්න හිටින්න බෑනේ, කැක්කුමයි නේද? ඒ වගේම තමයි පින්නතුණි, ඒක පෑරුණොත් තුවාල වුණොත් මොකද වෙන්නේ? හැරව වැක්කිරෙන. අන්න ඒ වගේ තමයි මේ ආශ්‍රව කියන මේ වචනේ යොදද්දි මේක යොදනවා.
අර කෝවිඩ් කාලේ ඔයගොල්ලන්ට මතක ඇති. අපේ වැඩිහිටියෝ තාත්තල හැම මරණානුස්සති නිමේ වැඩිවි. හාල් ටිකෙන් පරණ වෙච්ච පළතුරු අරව මේ ගෙනල්ලා ඕක පල් කරලා මොනවද? අර පස්වෙනි සිල්පදේ බිඳ ගන්න ඕනේ ಜಾති හදාගන්නේ කොහොමද කියලා තමයි කල්පනා කරන්නේ. නේ? එතකොට බියර් කෑන් එකක් ඒව චුට්ටක් හොයාගන්න ක්‍රමේ තමයි උන්දලා කල්පනා කරි. ඔව්ද නැද්ද? ඔව්. එතකොට පින්නතුනි ඒව හදාගන්නේ මද්ද්‍රව්‍ය හදාගන්නේ පල් කිරීමෙන්. එතකොට මෙන්න මේ කියන ක්ලේශී ආශ්‍රවයත් අපේ හිතේ වැඩ කරලා වැඩ කරලා මේක පල් වුණා වගේ පිහිටනවා. තේරෙන නේද? එතකොට මෙන්න මේ ආශ්‍රව අපව එක එක උප්පත්ති වලට ගෙනියනවා. සමහර ආශ්‍රව අපිව ගෙනියනවා ත්‍රිසන් ලෝකෙට. සමහර ආශ්‍රව හිඳ අපි යක්ෂයෝ වෙනවා. සමහර ආශ්‍රව වලින් අපි නිරේ යනවා. සමහර ආශ්‍රව වලින් අසුර ලෝකෙට යන්න පුළුවන්. සමහර ආශ්‍රව අපිව දෙවියන් අතරට ගෙනියනවා. තේරෙන නේද කියලා දෙන එක. එතකොට ආශ්‍රව ගැන දැනට ওই වගේ දල අදහසක් ඔළුවේ තියාගන්නකෝ. ඕක තියාගන්න. දැන් අපි මේක ඉගෙන ගමු. මෙන්න මේ කාරණේ. මේක ලස්සනට ඔබ ටිකක් හොඳට අහගන්න මේ කාරණේ. එතකොට මේ කාරණේ ඉගෙනගෙන අද දවස තුල මේක කරගන්න පුළුවන් වුණොත් හරීම වටී. හරි වටි. පින්නතුනි මේක කියලා දීලා තියෙනවා නමුත් කමක් නැහැ. ඒක රහතන් වහන්සේ නමක් තීරගාතවල හරි ලස්සන කාරණාවක් කියනවා. මට නම් ඒක හිතට ගියා. ඒකෙදි කියනවා ඒ රහතන් වහන්සේ කියා දෙනවා ඔන්න තියෙනවලු දොරටු පහක් එහෙම නැත්නම් ජනෙල් පහක් තියෙන අපි හිතමුකෝ ගෙයක් තියෙනවා. මොනවද තියෙන්නේ? ජනෙල් පහක් තියෙන මොකද්ද තියෙන්නේ? ගෙයක් තියෙනවා. කාමර ශාල නැහැ කියන්නකෝ මෙහෙම බිත්ති ටික තියෙනවා. ජනෙල් කීයක් තියෙනවද? පහක් තියෙනවා කියන්නකෝ. මේ ගේ ඇතුළේ ඉන්නවලු වඳුරෙක්. කවුද ඉන්නේ? වඳුරෙක් ඉන්නවා. මේ වඳුරා විඩෙන් විඩේට අර කවුලුවක ගා කවුලුවක් ගාවට ඇවිල්ලා එබිල බලනවා. දැන් මේ වඳුරා අංක 1 කියන ජනේලේ ගාවට ඇවිල්ලා බලනවා. අංක කීයද? 1 කියන ජනේලේ ගාවට ඇවිල්ලා බලනවා. බලද්දි වඳුරට පේන්නේ මොකක්ද? ඒ පැත්තට. ඒ දිසාවේ තියෙන අඹ ගස් ටික හරි පොල් ගස් ටික හරි වැට හරි යන මිනිස්සු හරි මේ පැත්ත පේනවා. වඳුර තවත් වෙලාවක මොකද කරන්නේ? අංක 2 කියන ජනේලි ගාවට ඇවිල්ලා බලනවා. එතකොට පේන්නේ මොකද්ද? ඒ පැත්තේ තියෙන ඒවා තමයි යාට දකින්න කරන්න ලැබෙන්නේ. වඳුර අංක 3 කියන ජනේලි ගාවට ඇවිල්ලා බලනවා. එතකොට ඒ දිසාවේ ඒවා තමයි පේන්නේ. වඳුර අංක 5 කියන දිසාවට ඇවිල්ලා ඉබිල බලනවා. එතකොට පේන්නේ ඒ දිසාව ඒවා. වඳුර අංක 5 කියන ජනේලෙන් බලනවා. එතකොට පේන්නේ ඒ දිසාව. දැන් එතකොට මේ මොකක්ද මේ උපමාව? අර ගෙදර දොරවල් පහ කිව්වේ මොකකටද පින්නතුනි? ඒ පහ තමයි අද අරන් ආව සිල් ගන්නවන්න ඕනේ මුන් පස් මුන් ටික කියලා. මොකද්ද අරන් ආවේ? ඇස අරන් ආව. ගෙදර හිටියනම් විසුමක් වෙන්නේ. දකින්නේවත් එක පැටලෙනු. ඔව්ද නේද? ආ. ඊට පස්සේ අරන් ආව මොකද්ද? කන. ඊට පස්සේ නාහේ, දිව, කය. වඳුරා කිව්වේ මොකටද පින්නතුනි? සිතටයි. මෙන්න මේ සිත ඇසේ ඉපදුනහම ඔබට ඇහේ තියෙන දේ දැනෙනවා. ඒකට කියන මොකද්ද? දැක්කා කියනවා. මෙන්න මේ වඳුර ගිහිල්ලා කණේ ඉපදුනහම කණින් ඉබිල බලද්දි මොකද වෙන්නේ? කණේ කම්බරේ තියෙන දේ දැනෙනවා. එතකොට අහනවා, උඹ මට හින්ට් එකක් නේද පාස් කරේ? එහෙනම් මොකද්ද?
ඇහුනා කියන්නේ එතකොටයි අපි. මේ වඳුර නාහි ඉපදුනහම නාහි තියෙන දේ දැනෙනවා. ඒකට අපි කියන මොකද්ද? ආ ගඳ සුවඳ දැනුණා. හූණු බෙට්ටක් වෙන්න පුළුවන්, ඔන්න දැනෙන්න පුළුවන් නේද? හා. ඊට පස්සේ මේ වඳු මේ සිත කියන වඳුරා ගිහිල්ලා දිවේ ඉපදුනහම අන්න ලුණු රහද, තිත්ත රහද, කහට රහද, තේයකට සීනි මදිද අන්න දැනෙනවා. නේද? එතකොට කියනවා රස වින්දා කියලා කියන. මේ වඳුර කයේ ඉපදුනහම අපිට මොකද දැනෙන්නේ? මදුරුවක් කෑව, මැස්සෝ වහනවාද මේ ඔක්කොම දැනෙනවා. තේරෙනද? එතකොට කියනවා අපි පහස ලබනවා කියලා. ඊට පස්සේ මේ හිත මොකද වෙන්නේ? අර ඇහෙන් කනින් දැක්ක දේ තියාගෙන මෙයා තලු මර මර ඉන්නවා. හරියට වස්ස තනකොළ කාලා රැට වමාරනවා, හපනවා, ගිලිනවා. මෙන්න මේක තමයි ඇස කන නාහි දිවකය මනසේ කතන්දරේ. තේරුණේද කියදෙන? එතකොට මේ මුල් කරගෙන අපේ ලෝකෙ ගොඩනැගෙනවා. මේ මුල් කරගෙන අපේ ලෝකෙ ගොඩනැගෙනවා. දැන් මිනිස්සෙක් රණ්ඩුවක් ඇල්ලුවොත් එයාගේ මූණ ඇඹුල් වුණොත්, එහෙම නැත්නම් කොස් ගෙඩිය වගේ වුණොත් නේද? මූණ ඇපල් ගෙඩිය වගේ වුණොත්, එහෙම නැත්නම් එයා මොන හරි මතක් වෙලා ඇස්වල කඳුළු පුරවගෙන හූල්ලනවනම් එයාගේ හිත කියන ලෝකේ මොකක්දෝ දෙයක් ඉපදිලා තියෙනවා. ඒ හිතේ මොකක්දෝ කියන සිතිවිල්ල ඉපදෙන්න හේතු වුණේ අර වඳුරා එබිච්ච තැනින් ගත්ත පණිවිඩයක්. ඒ කොහින් ලැබිච්ච එකක්ද? ඇසින්. පින්නතුනි, ඇසින් දැක්ක දේ මුල් කරගෙන මේ හිත කටුවත්තක් වගේ පැටලිලා. බත් එක බෙදාගෙන බත් එක කොහොම තියන් ඒ බත් කට ගිල ගන්න බෑ. අර දැකපු දේ, Tamanට අර කියපු දේ මතක් වෙලා හූල්ලනවා. මුන්ට තේරෙන්නේ නැද්ද? බඩේ තියාගෙන මෙහෙම මෙහෙම හැදුවා. ඊතල වගේ වචන කියන හූල්ලනවා. අර බත්ගුලිය ගිල ගන්න බෑ. ඔබට වෙලා නැද්ද? ඔබට වෙලා නැද්ද? කොච්චර ගෑනු ළමයි, පිරිමි ළමයි ඉන්නවද? හිතරිදිලා බිඳිලා යම් යම් අය විශ්වාස බින්ද කියලා කන්නි බොන්නේ නැතුව වැඩට යන්න බැරුව, විභාගෙ ලියාගන්න බැරුව, කල්පනාව අහකට ගිහිල්ලා නේද? ඒ හිතේ කටු ගොඩක් ඇවුනා වගේ පෑරි පෑරි ඉන්න හිත කොච්චර ඇද්ද? ඔන්න ඌවට තමයි පින්නතුනි ආශ්‍රව කියලා කිව්වේ. ඌවට තමයි ආශ්‍රව කිව්වේ. දැන් බලන්න මේ කියාදෙන ක්‍රමේ. මේ කියාදෙන දේ හොඳට අහගන්න. දැන් පින්නතුනි මේ ඇසට පේන රූපේ සැඩපහරක් වගේ අපේ චිත්තාභ්‍යන්තරයට ගමන් කරලා මේ හිත කලම්බල දානවා. මේ කනට ඇතුළු වෙන ශබ්දය කියන දේ කනහරා ඇතුළු වෙලා අපේ මනසත් එක්ක සම්බන්ධ වෙලා මේ මනස කලම්බලුව දානවා. නාහිට දෙන ගඳ සුවඳ නාහින් ගලාගෙන එන දෙයක් මුල් කරගෙන මේ හිත එක්ක සම්බන්ධ වෙලා මේ හිත කලම්බලුව දානවා. රසක් විදියට දිව හරහා පැමිණිලා මනසට එක අරමුණු වෙලා මේ මනස දසාතේ විසිරූල දානවා. කය තුලින් ගමන් කරන පහස කියන දේ මනසත් එක්ක සම්බන්ධ වෙලා මේ මනස හරියට කැළතිච්ච මඩවලක් වගේ කරලා මේ හිත විසිරුවලා දානවා.
මේ මනස හරහා එන අරමුණකින් මේ මනස කිල්ටි කරලා අපේ හිත එහෙ මෙහෙ දුවන අර කියන්නේ එක තැනක හිතක් තියාගන්න බැරි මට්ටමට දස අතට විහිදුවලා දානවා. මේ බලන්නකො පින්නතුනි, අපිට ආයතන 6කුයි තියෙන්නේ. මෙන්න මේ ආයතන 6 ඔස්සේ ඇහැට රූපයක් දකිද්දි, කනට ශබ්දයක් ඇහිදි, නාහයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට පහසක්, මනසට අරමුණක් ඇද්දි අපේ ජීවිත කතන්දරේ ලියවෙන විදිහ බලන්න. දැන් මෙතනදි කියා දෙන්නේ අන්නේ කතන්දරේ සොයාගෙන යෑමයි. දැන් කොහොමද ඒක කරන්නේ? පින්නතුනි, අපි මේ ඇහැට මේ ටික හොඳට අහගන්න. ඇහැට රූපයක් දැක්කහම මොකක්ද? ඇසින් ඔන්න අද දවසේ වල ඇහෙන් රූපයක් දකිනවා. ඒ ඇසට රූපයක් දැක්කහම අපිට හිතට වද දෙන්නේ හිතට බලපාන විදිහ එකක් දකින්න ඕන. තේරුණේද කියදෙනේ? එතකොට එහෙම දෙයක් ආවොත් තමයි හිතට බලපාන්නේ. දැන් එතකොට ඇහැට අපි දැක්කනම් ප්‍රියමනාප ලස්සන රූපයක් අපේ හිතේ උපදිනවා. මොකද්ද කියන්නේ? සැප විඳීමක්. මොකද්ද ඇති වෙන්නේ? සැප විඳීම. හැබැයි එදා ඉඳන් අද වෙනකන් ඇහින් දැකපු හැම රූපයක මුල් කරගෙන සැප විඳීම විතරද ඕගොල්ලන්ට ආවේ? එහෙනම් අපිට පැහැදිලි, ඇහින් දකින සමහර රූප මුල් කරගෙන මූණ කොස් ගෙඩිය වුණා. ඒ කියන්නේ දුක් විඳීමත් ඇති වෙලා තියෙනවා. එහෙනම් රූපයක් දැක්කොත් ඔබට මෙච්චරයි ඇති වෙන්නේ. එක්ක සැපක්, එක්ක දුකක්, එහෙම නැත්නම් උපේක්ෂා විඳීමක්. තේරුණාද කියාදෙන එක? හරි. දැන් දැක්ක රූප මූලල් කරගෙන ඔබේ මූණ ඇපල් ගෙඩිය වගේ වුණා නම්, එහෙනම් සැප විඳීමක් ඇති වී තිබෙන බව පෙනේ. හිත දකින්න බැරි වුණත් බලන් ඉන්න කෙනාට පේනවා මූඩ් එක හොඳයි. ඔව්ද නැද්ද? මේ බාණ්ඩු කතන්දරේ හොයන ලස්සන බුදුරයන් වහන්සේ. එහෙනම් ඔබට ඇති උනේ ඇහින් දැකපු රූප මුල් කරගෙන හිතේ සැප විඳීමක් නම් මේක හොඳට මතක තියාගන්න. ඔබට උපදින්නේ මනාප සිතිවිල්ලක්. මොන සිතිවිල්ලක්ද ඇති වෙන්නේ? මනාප සිතිවිල්ලක්. දැන් බුදුරජාණන් වහන්සේ කියා දෙන්නේ ඇහෙන් ඔබ දැක්කනම් ලස් කැමති රූපයක්, ඒක මුල් කරගෙන ඔබේ මූණ ඇපල් ගෙඩි වුණා කියන්නේ සැප විඳීමක් ඇති වෙලා තියෙන හිතේ. එහෙනම් ඒක බලන්න සිහියෙන්. දැන් තියෙන සිතිවිලි මොන වගේද බලන්න. ඔබත් සමහරලාට තනියෙන් හිනා වෙනවනะ, අද්ද කොහොමම කරන් ඉන්නවනะ, පුංචි සින්දුවක් මුමුණනවනะ, විසිල් එකක් ගැහෙනවනะ, ළඟ තියෙන බක්කුවට හරි හොම තට්ටුවක් දානවනะ, දැකපු රූපයක් මුල් කරගෙන එක්තරා මනෝලෝකයකට ඔබ ගමන් කරලා. හැබැයි දැකපු රූපේ හොඳ එකක්. සැප විඳීමක් ඇති වෙලා තියෙනවා. ඉපදුනේ මොකද්ද? මනාප සිතිවිල්ලක්. ඇයි ඒ? සැප විඳීම තුල තියෙන රාගයේ අනුසයයි, ඇලීම. දැන් ඔබ දැක්කේ ඔබ අකමැති විදිහේ රූපයක් නම්, මූණ දෙල් ගෙඩිය, කොස් ගෙඩිය වගේ නම්, එහෙනම් එයාට ඇති වෙලා තියෙන මොකද්ද? දුක් විඳීමක්. මූණ හිනාවක් නැත, මූණ කළු වෙලා ඇත, දත් මිටි කණු පෙනේ,
නහය කෙලවරක් වෙවුලනුද දකිනු ලැබේ. නලලේ රැලි පුළුවන් තරම් මතු වී ඇත. නේද? දැන් අත ඔහොම ඔහොම කර කර ඉන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ එයා මොන හරි දැකලා. එයාට ඉපදිලා තියෙන්නේ සැප විඳීමක්ද දුක් විඳීමක්ද? දුක් විඳීමක්. දුක් විඳීමක් තුල තියෙන්නේ දුක් විඳීම තුල තියෙන පටිගයේ අනුසයයි. ගැටීමක් තියෙන්නේ. එහෙනම් එයාට උපදින්නේ මොකද්ද? අමනාප සිතිවිල්ලක්. මොකක්ද ඇති වෙන්නේ? අමනාප. සැප විඳීමක් ඇති වුණොත් මනාප සිතිවිල්ල, ඒකට තමයි අභිජ්ජා කියන්නේ. දුක් විඳීමක් ඇති වුණොත් ඇති වෙන්නේ ගැටුණු සිතිවිල්ලක්, ඒකට තමයි දෝමනස්ස කියන්නේ. තේරුණාද කියලා දෙන එක? ඔන්න ඇහින් දැකපු රූපයක් මුල් කරගෙන අපේ හිත දෙපැත්තකට ගියා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ පිළිබඳව අපූරු අධ්‍යයනයක යෙදෙනවා. ඒකට කියනවා මොකක්ද? සිහිය තියෙන්න ඕනේ. මොකක්ද දැන් එයාට තියෙන්නේ? සිහිය. ඒ සිහියත් එක්ක තමයි අර ඇහැට දකින රූපෙත් එක්ක සිත ගමන් කරපු දිසානතිය දිසාව ඔහු දැක්කේ. දැන් එහෙමනම් මනාප සිතිවිල්ලටත් ශ්‍රාවකයා ඉඩ නොදිය යුතුයි. අමනාප සිතිවිල්ලටත් ඉඩ නොදිය යුතුයි. ඒ දෙකෙන්ම කරන්නේ කෙලෙස් වැගිරීමයි. අර පල් වෙනවා කියන්නේ. තේරෙන්නේද කියලා දෙන්නේ? එතකොට ශ්‍රාවකයා වඩන්න ඕනේ නිස්සරණේ. නිස්සරණේ කියලා කියන්නේ නිවනට යන පැත්ත. ආශ්‍රව වලින් කරන උප්පත්තිය. අපි පින කරනවනේ පින්නතුනි. සෑවල් වඳිනවා, බෝධිවල වඳිනවා. ඒකිනුත් කරන්නේ ආශ්‍රවයක් තමයි. සාසවා පුඤ්ඤ භාගිය. පින කියන්නේ සැපයට කියන නම කියලා අහලා තියෙනවනේ. ආශ්‍රව සහිතයි සැප විපාක උපද්දවයි. රහතන් වහන්සේට පිනත් පවත් කියන දෙකම ප්‍රහීනයි. හැබැයි පිනට බය වෙන්න එපා. ඇයි ඒ? පිනෙන් තමයි නිවන කරා යන්න ඕන සම්පත් උපද්දවලා දෙන්නේ. මොනවද මේ සම්පත්? මනුසාත්මි, ප්‍රඥාව. සමහරට සිල් රැක ගන්න බෑ. පහසුවෙන් සිල් රැක ගන්න පුළුවන් පරිසරය. බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන්සේගේ ධර්මීය සංගයා, යහපත් ආශ්‍රේ. තේරුණේද? චිත්ත සමාධි ප්‍රඥා වඩද්දී අවශ්‍ය කරන දේ උපදව ගන්න උපකාර කිරීම. මෙන්න මේ සම්පත් ලබා දීමේදී උපකාර කරන මොකද්ද? පින. හැබැයි පින කියන්නේ සංසාරේ මොකද්ද? සැපේ උපද්දවලා දෙන්නේ. අන්න එහෙනම් යා පින උපද්දවල කල්පනා කරනවා, මා මගේ ජීවිතේ සසරේ බොහෝ කල් නොයත්වා ලබන්නා වූ ආසන්න මාත්ම භාවයක මට මේ ඇසින් රූපයක් දැකලා ඒකෙන් උපදින්නේ සැප විඳීමක්ද දුක් විඳීමක්ද? මනාප සිතිවිල්ලක්ද ඉපදුනේ අමනාප සිතිවිල්ලක්ද? ওই දෙකට නොඇලී නිදහස් වෙන මඟ මොකක්ද? අන්නේ ධර්මතාවය අවබෝධ කරගන්න මේ පින් උපකාරයක් වෙන්නේ. ඒතකොට යා ඉල්ලන්නේ ආසාව නෙමෙයි, ආසාව නැසීමයි ප්‍රාර්ථනා කරන්නේ. තේරුණේද කියලා දෙනක? එතකොට පින්නතුනි දැන් මෙන්න මේ කෙනා මෙහෙම සිහිය පිහිටවනවා. තේරුණේද කියලා දෙනද? එතකොට මේකේ අපිට වැදගත් මනාප සිතිවිල්ලත් අමනාප සිතිවිල්ලත් නෙමෙයි, ඒකත් එක්ක හඹාගෙන යෑමත් නෙමෙයි. සමහර අයට ඕකේ මානසික රෝගී තත්ත්වයන් ඇති වෙනවා. යාට දුක පීඩාව නිරන්තරයෙන් පොඩි කාලේ ඉඳලා යාට දුකම නම් ආවේ, වේදනාව නම් ආවේ, හිත රිදීම නම් ආවේ,
පොඩි කාලේ ඉඳන් ඒවත් එක්ක ඔහි කල්පනා කිරීමේ ඉඳන්ම නම් පුරුදු වෙලා තියෙනවා. අදටත් එයාගේ හිතක් රිදුනොත් පෑරුනොත් අහපව් අර ලෝකෙටම හිත අරගෙන යනවා. අමනාප සිතිවිලි ධාරාවලටම ගලාගෙන යනවා. ඉතින් යාළ හිතනවා මනෝ වෛද්‍යවරයෙක් ගාවට ගිහලා ප්‍රතිකාර ගත්තාම හරි කියලා. කරගන්න කමන්නේ. පින්නතුනි සිහිය පිහිටව ගන්න. හිතත් එක්ක හැප්පෙන්න යන්නේ නැතුව හිත ගලන විදිය ගැන කල්පනාවකින් ඉන්න. අන්න එතකොට මේ ගමනට තිතක් තියෙන පාර හම්බෙනවා. හිත එතනින් මුදෝල හරිතැන පිහිටවන්න පුරුදු වෙන්න. තේරුණේද කියද? එතකොට පින්නතුනි නිස්සාරණේ කියන්නේ මොකක්ද? මම ඔයගලන්ට චූටි දෙයක් කියා දෙන්නම්. මේක ලස්සන කාරණාවක් නිසායි මම අද ඔයගලන්ට කියා දෙන්න කල්පනා කරේ මේ පුම් පොහේ දවසේ. අද පොයේ දවසේක බණක් භාවනාවක් කරගෙන හිත පිහිටව ගන්න කැමති ඇත්තන්ට අර්ථයක් වෙයි කියලා හිතලා තමයි මම මේක කියා දෙන්න කල්පනා කරේ. පින්නතුනි මෙහෙම හිතන්න. ඒ තමයි මේ ඔබ ඉගෙනගෙන ඇති ස්වාමීන් වහන්සේලා ඔබට පොය දවස්වල සූත්‍ර දේශනා කියා දීලා ධාතු මනසිකාර භාවනාව කරනව නේද? ඒ ධාතු මනසිකාර භාවනාව තියෙන්නේ කෝකෙද? සතර සතිපට්ඨානෙ. ඒ සතර සතිපට්ඨානෙ තුල ධාතු මනසිකාරව කරන කෙනෙක් ගැන කියවෙන උපමාවක් කියවෙනවා. ඒ මොකක්ද ඒ උපමාව? ගව ඝාතකයෙක් හෝ ගව ඝාතකයෙකුගේ අන්තේවාසිකයෙක් ගැන කියන්නේ. අන්තේවාසික කියන්නේ ගෝලයා කියන එකයි. අපිත් අපේ ලොකු සන්නසේ ගෝලියෝ. අපි අන්තේවාසිකයෝ. ගවය මරණ කෙනාටත් ගෝලයා ඉන්නවා. එයාටත් කියන්නේ අන්තේවාසික තමයි. ඒතර මේ ගව ඝාතකයා හරි ගවය ඝාතනය කරන ගෝලයා හරි වැසියක් අරන් එනවා. මොකටද අරන් එන්නේ? හදා ගන්නද? නෑ, මරන්න. එතන මේ වැසි අරගෙනෙද්දී අපි කියනවා රත්තිය කියන. හඳය කියන. කියනවද නැද්ද? කියනවා. මේ ඊ පෙරේද වැසිය පැටවු දැම්ම පොඩි පැටියෙක්. මං කිව්ව ළමයිට එයාට නමක් දාන්න කියලා. මොකද්ද කියලා? ඔයාල රටේ නැති වගේ මං කියන කැකුලි කියලා දාන්න කියලා. හොඳයි. එතකොට චූටි වහු පැටියක් අපි හිතමුක වැස්සියක් මෙහෙම අරගෙන ඉද්දි ලණුවෙන් ගැට ගහලා අපිට හිතෙන්නේ මොකක්ද? එළදෙනෙක් වැස්සියක් අරගෙන එනවා කියලා අපිට එන්නේ. ඒ සංඥාව නේද එන්නේ මේ බාන කතන්දරි. ඒ ගවඝාතකේ හරි ගවඝාතකේ ගෝලේ හරි මොකද කරන්නේ? එයා මොකද කරන්නේ? මේ මියාව මරනු. හැම වෙන් කරලා ගන්නු. බඩවැල් වෙන් කරලා ගන්නවා. හරකගේ මාංශي කපල කපල කොටස් කරලා පැත්තකට ගන්නවා. අක්මාව පීකුදු කියලා වෙන් කරලා ගන්නවා. හරක් මොලේ වෙන් කරලා ගන්නවා. ගවබෙටි අරෝමිය වෙන් කරනවා. කටු ටික පැත්තකට දානවා. දැන් රත්ති දකින්න ලැබෙනවද? හඳය දකින්න ලැබෙනවද? නෑ. දැන් අපි කියන්නේ මොකද්ද? රත්ති කියනවද? හඳය කියනවද? මස් කියනවද? හා. පීකුදු, මස්, කටු කියනවා. හම කියනවා. දැන් මේ බාන්න වෙච්ච කතන්දරේ. වැස්සී කියලා අපි හදාගත්ත ලෝකේ වෙන් කරාම වෙනස් වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විභජ්‍යවාදී කියලා කියන්නේ බෙදා දක්වනවා. දැන් පින්නතුනි මොකද වෙන්නේ? ඔයාලා ඔය හරක් මස් ටිකක් අරගෙන ගිහලා සුප් එකක් හදලා. දැන් මොකද්ද කියන්නේ? රත්ති කියනවද? හඳය කියනවද? සුප් එක කියනවද? අන්න වැඩි. සුප් එක බොනවා දැන්. බීල වමනේ දානවා. සුප් කියනවද වමනේ කියනවද? වමනේ කියනවා. සුප් එක බොනවා. පහුවෙනිද කක්කි කරනු. දැන් මොනවා කියලාද කියන්නේ? හඳය කියනවද? රත්ති කියනවද? එහෙම නැත්තම් කැකුලි කියනවද? එහෙම නැත්තම් කක්කි කියනවද?
හරි වැඩි වුණේ. මං එහි වචන කිව්වෙ ඉතින් ගැළපෙන්න කියන්න එපා. තව ටික කාලයක් ගියාට පස්සේ ඒක පස් වෙනවා. දැන් කක්කි කියනවාද පස් කියනවාද? හොඳ කොම්පෝස්ට් පොහොරක් කියනවාද? මොකද්ද කියන්නේ? දැන් කෝවර වැස්සි අතුරුදහන්. තේරුණාද කියා දෙන එක? හරි. මෙන්න මේක තමයි මිලිඳු නාගසේන ප්‍රශ්නේ. අර රතේ ගැන ප්‍රශ්න අහන්නේ. රයිතුමනි ඔබ රතෙන් දාවේ හන ඕ කියනවා. රතේ කියන්නේ රෝදේ දහනවා. හේතු වෙන ඇඳ දහනවා. රැහන් පට දහනවා. ගවය දහනවා නෑ කියනවා. මේ සියල්ල එකතුවයි කියනවා. එන සත්වයා පුද්ගලයා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන එකතුවක් සම්මුතියෙන් පැනවීමක් කියනවා. මෙන්න මේ කඳුර ගන්න ඕනේ. අන්නේකින් විතරක් ආශ්‍රවශේ වෙනවා. වජිරා සූත්‍රය බලන්න. එතන කියවෙනවා මේක. පින්නතුනි, එහෙමනම් මතක තියාගන්න දෙයක්. දැන් ඔන්න ඇසින් රූපේ දැකලා. අපි හිතමු දැක්ක කියලා මරණ්ඩ ගෙන යන වැසියක් දැක්ක කියලා හඳේක් හරි රත්ති ඔන්න එහෙන් දැක්කා. අපි දන්නවා මරණ්ඩ ගෙන යන්නේ අපිට දුකක් ඇති වෙනවා. අමනාප සිතිවිල්ලක් ඇතින පව් දෙයියනේ කියන. පොයේ දවසෙත් මේ මිනිස්සුන්ට අමනාප සිතිවිල්ලක්. දැන් වැස්සිට පව් කියනවා ඒකව මරන් යන්න ගෙනියන කෙනාට සාප කරන ඕකට හොදක් වෙන්න එපා. ආත්ම 500 ගානක්ම ওই විදිහටම ඕකටත් වෙන්න ඕනේ. තව කෙනෙකුට අපි දොස් කියනවා. දැන් මොකද වෙන්නේ? දැන් සිහිය පිහිටවගෙන නම් ඉන්නේ. ඇහෙන් රූපේ දැක්කා. ඒ දැකපු රූපේ මුල් කරගෙන ඇසේ මුල් කරගෙන හිතේ පුදුනේ සැප විඳීමද දුක විඳී දුක් විඳීමද? සැප විඳීමක් ඇතුළු මනාප සිතිවිල්ල, දුක් විඳීමක් ඇතුළු අමනාප සිතිවිල්ල. අර වැස්සි මරන්න ගෙන යනවායි දකින්නේ, ඒකයි දැක්කේ. දැන් එයා කල්පනා කරනවා ඇහින් රූපයක් දැක්කට පස්සේ ඒක කොටස් කරනවා. මේ වගේ වැස්සියෝ කී දෙනෙක් මැරිලා ඇද්ද මේ වෙද්දි? මහ පොළොවට පස් වුණා පඨවි ධාතු. ඒ සතාගේ දියර වශයෙන් ගලාගෙන යන දේවල් ජලයේ ගලාගෙන ගිහිල්ලා නැති වෙලා ගියා. ආපෝ ධාතු. සුලඟේ හමාගෙන යන කොටස් වලින් ඒ ශරීරය හැදෙන වායු ධාතු. රස්නි ස්වභාවය උෂ්ණත්වයේ ඒ විදිහට ඕනේ ඒ කය පවත්වන්න. තේජෝ ධාතු. මේ කොටස් හතරට වෙන් කරනවා. වෙන් කරලා ඒ කොටස් වලට එකතු කරලා බලනවා. බලද්දී වැසියක් පේන්නේ නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙනම් මනාපෝ අමනාප සිතිවිල්ල කිපදුනේ සතර මහා ධාතු ගැන නම්. එයා ඒ විදිහට ඇත්ත දකිද්දිම එයාගේ හිත එක තැනක නතර වෙනවා. ඒ ලෝකෙට බැඳෙන තැනක නෙමෙයි, ලෝකෙන් ගැලවෙන තැනක. තේරුණාද කියා දීපේක? හා. මේ බලන්නකෝ බුදුරජාණන් වහන්සේ කියා දෙන ප්‍රතිපත්තිය. මේ ඇහෙට පේන රූපයක් මුල් කරගෙන ඔබට යන්න පුළුවන් තැනයි මේ කිව්වේ. අන්න එහෙම හිතනවා නම් ඒකට කියනවා නිස්සරණය. මොකක් කියලාද කියන්නේ? නිස්සරණය. ඒකෙන් ගැලවෙන්නේ. අන්න උතනින් තමයි සෝතාපන්න ශ්‍රාවකයා ලෝකෙට බිහි වෙන්නේ. සකදාගාමි කෙනා බිහි වෙන්නේ, අනාගාමි කෙනා බිහි වෙන්නේ. දැන් ගොඩක් මිනිස්සු ධර්ම අවබෝධි මං මේ ජීවිතේ වෙනවා, අනාගාමි වෙනවා, සෝතාපන්න නොවි මිය යනවා කියලා. එහෙම කියනවනේ. කිව්ව වුණාට මෙහෙම වැඩපිළිවෙලක් නැහැ. ඔහු ධර්ම අවබෝධයට යන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය යන්නේ නැහැ. ඇයි? ඒ බුද්ධ ශාසනයත් මේව කරන්නේ නැත්තම් වෙන්නේ නැහැ. තේරුණාද කියා දෙන එක? මේක ලස්සන කාරණාවක්. පින්නතුනි, සමහර අය ඉන්නවා මේ භාණ්ඩ ආශ්‍රවවල ස්වභාවය. මේවත් කාම ආශ්‍රවවලටමයි.
සමහර අය ඉන්නවා ගේට්ටුවක මුරකාරයා වගේ තමයි. ගේට්ටුවක මුරකාරයා කියන්නේ කවුද? බල්ලොත් ඉන්නවා ගේට්ටුව ගාව නිදාගෙන ඉන්න. කවුරු හරි ආවොත් බුරනවා, ගෙදර අයටත් ඇහෙන්න. එන්න දෙන්නේ, කෑ ගහනවා, කඩාගෙන පයින්නවා. සමහර අම්මල තාත්තලත් ඉන්නවා, තරුණ තරුණියත් ඉන්නවා ගේට්ටුව ගාව ඉන්න මුරකාරයා වගේ. ඇයි ඒ? එයාගේ ජොබ් එක තමයි නෝන රකින්න එක. නෝන කාදිහාද බැලුවේ, විරිත්තුවද. ඇයි නෝන අද කොණ්ඩේ මේ විදියට පීරුවේ? ෆෝන් කෝල් එක ආවේ කාගෙන්ද? ඇයි මට කිව්වේ නැති? ඇයි ඒක ඩිලීට් කරේ? මුරකාරයාගේ ජොබ් එක. සමහර කාන්තාවොත් ඉන්නවා සිල් ගත්ත ධර්ම හැතුන, දැන් ඒ එකක්වත් කරග. ඇයි ඒ? මුර ජොබ් එක. මහත්යව රකින්න ආපු ගමන් ෆෝන් එක ගන්නවා, චෙක් කරනවා. කොණ්ඩෙ පීරුවොත් එදා ඇඳගෙන යන විදිහ, සෙන්ට් එක නිකමට හරි කරුමෙට ගෙයින් එළියට බහිද්දිම එහා ගෙදර නෝන කෙනෙක් කොටට ඇඳගෙන ගියා නම් හෑන්ඩ් බෑග් එක උද්දාගෙන හත් වලාමත් තමයි මහත්යට වෙන්නේ. කල්පනා කරගන්න තියෙන මහත්යට හවස් වෙද්දි සුම්ම තමයි කියලා. කොච්චර මිනිස්සු දුක් විඳිනවද? ඒක සිතිවිල්ලෙන් සිතිවිලි ඉපිදලා පල් වෙලා තියෙන්නේ. එහෙම කතාවක් ඇයට හෝ ඔහුට අහන්න ලැබුණොත්, නිකමට හෝ සැකේ ඇති වෙන දේක් දකින්න ලැබුණොත්, එයාට උපදින්නේ දුක් විඳීමක්. උපදින්නේ අමනාප සිතිවිල්ලක්. දැන් ක්‍රියාත්මකයි මොකද්ද? අර ආශ්‍රවේ, සැකය. අවුරුදු 10 20 30 40 50 මේක වඩනවා. මේවයිනු දුගති උප්පත්තියට ගෙනියනවා. නැත්තං අමනුස්සෙක් වෙලා නෝන ගෙඟට හෝ මහත්ති ගෙඟට එනවාමයි. අපෙන් අහනවා, ස්වාමීන් වහන්සේ මේ සැකේ දුර කරගන්න කරුණු කියන්නේ, කියපල්ලකෝ. දැන් ඕක කොච්චර කිව්වත් බල්ල පැන්න බයික් එකවත්. ඇයි ඒ? පැදගෙන යද්දි බල්ල පැන්නාම එක තැන කැරකෙන්නේ පැඩල් ටික. අහපව් බල්ල හවුරාම අහපව් හරියට යනවා. පොඩ්ඩක් කිව්වා දැන් හරි සැකේ දුරු වුණා කියන විනාඩි 5යි. ඒ වුණාට සවන්නස මෙතන මොකක් හරි තියෙනවා කිව්වා. මේවට මැරෙනකන් උත්තර දෙදි හුරතල් කරන්නද? එතකොට එයා මුල හොයා ගන්න ඕනේ. මොකද්ද මුල? නෝනව හෝ මහත්යව දකිද්දි, ෆෝන් එකේ රින් යන එක කන්ට ඇහෙද්දි, ඒක මුල් කරගෙන සැප විඳීමක්ද දුක් විඳීමක්ද ආවේ? මනාප සිතිවිල්ලක්ද අමනාප සිතිවිල්ලක්ද? සිහිය පිහිටවන්න. මේ ලෝකයේ ශබ්දය කියන එක තියෙන්නේ මොනවද තිබ්බොද්ද පින්නතුනි? අපි අවකාශයට ගියොත් එහෙම, මේ වායු ගෝලෙන් එහාට ගියොත් ශබ්ද නැහැ. මේ වායු ගෝලය ඇතුළට එන්න ඕනේ ශබ්දෙන්න. එහෙනම් ශබ්දය කියන එක නිර්මාණ විදිහට පඨවි, ආපෝ, තේජෝ, වායෝ. තරංගයක් කම්බරේ කම්පණය කරන්නේ. මං කතා කරද්දි ඔයාලා තරංගයක් තමයි කම්බරේ කම්පණය වෙනවා. වඳුර ගිහිල්ලා එතන උපදින සිත. කම්බරේ කම්පණය වෙන එකත් එක්ක ප්‍රශ්න හදාගෙන කී දෙනෙක් දික්කසාද වෙනවද? යාළු මිත්‍ර වෙන් වෙනවද? සිල් ගන්න ඇත්ත ආපු ඇත්ත කී දෙනෙක් තරහ වෙලාද? පුංචි වචනයක්. දැන් ඔන්න සිහිය පිහිටව ගන්න කනට. ඒ අහපු ශබ්ද හෝ එකකින් කොටස හෝ මුල් කරගෙන ඔබේ හිත පැටලෙනවා නම්, දැන් සිහිය පිහිටවගෙන තමන් කියලා බලන්න එපා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයක් සතර මහා ධාතු නැති වෙන්නේ නැති යනවා. මේ මහා පොළවේ නිදාගෙන ඉන්න මැරිච්ච අපි වගේ අය, ලෝයස්ලා, ඉංජිනේරු මහත්තුරු, හාමුදුරු ගොල්ලෝ, දේශපාලඥයෝ, විවිධ අය මේ මහා පොළවේ පස් වෙලා ඉන්නවා. පෙම්වන්තයෝ, විවිධ අය. ඔය හැම කෙනෙක්ගේ ජීවිතෙත් සැකය, ඉරිසියාව, තරහ, රාගය එකට එක කිලි ඔක්කොම තිබුණා.
ඒ ඔක්කොම මනස ඉපදුනේ ඇහින් දකින රූපේ, කනෙන් අහන ශබ්දේ, නාහින් දැනෙන ගඳ සුවඳ, දිවෙන් දැනෙන රස, කයෙන් දැනෙන පහස, මනසෙන් දැනෙන අරමුණු මුල් කරා. පින්නතුනි, එහෙනම් මෙන්න මේ කියන ලෝකේ අඳුර ගන්න නම් ඔබට අපට තියෙන්න ඕනේ දෙයක් මොකද්ද? සිහිය. මොකද්ද තියෙන්න ඕනේ? සිහිය. සිහිය තිබුණට මදි. බුදුරයන් වහන්සේ නම පහළ වෙලා ඇස කන නාහි දිව කය මනසේ මෙන්න මේ විදිහේ ක්‍රියාවලියක් වෙනවා කියලා කියා දීපු දහම් පණිවිඩය බහලා තියෙන්න ඕනේ. ඇහුවට මදි. ඒක හොඳට තෝරගන්න. තෝරගෙන සිහිය පිටව ගන්න. තේරුණිද කියලා දෙන්නේ? ඕක තමයි ආරම්භය. කුමටද? සැකය, ද්වේෂය දුරු කරන. ඔයාලා අද දවසේ අටසිල් සමාදන් වෙලා මේ ඇස කන නාහි දිවකය මනස ওই විදිහට සංවර කරගන්නවා නම් අද පැය 24ම තරහ නැතුව ඉන්න පුළුවන්, සැකේ නැතුව ඉන්න පුළුවන්, ලස්සනට හිත පිරිසිදුව තියාගන්න පුළුවන්. මෙන්න මේ දේවල් සාරිපුත්තයන් වහන්සේ වගේ උත්තමිය පුරුදු කළා. මහා මොග්ගල්ලාණන් වහන්සේ වගේ උත්තමිය පුරුදු කළා. ඒ මහරහතන් වහන්සේලා පුරුදු කළා. අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයට අයිති සංඝයා පුරුදු කළා මේවා. අද තමයි භික්ෂුන් අතර මේක දකින්න නැත්තේ, උපාසක උපාසිකාව අතර දකින්න නැත්තේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට යම් භික්ෂුවක් වේද, ඇහෙන් රූපයක්, කන නාහි දිවකය මනස මුල් කර අරමුණක් හෝ එක කොටසක් අරගෙන මේ මනසේ ඇලීම හෝ ගැටීම කියන දේෙන් ඇතිවෙන්ට මුල් වෙනවාද? ඒ රූප ශබ්ද මුල් කරගෙන ඒ නොවීම පිණිස ඔහු ඇස සංවර කරනවාද? කනනාහි දිවකය මනස සංවර කරනවාද? අන්‍යාගේ ආශ්‍රව ශේවීම පිණිස පිළිපන්නා කියනවා. පින්නතුණියාට සමාධිය වැඩෙන එක වැඩෙනවාමයි. එයාගේ සීලයත් පිරිසිදුයි. අන්නේ කෙනා විතරක් මේ ලෝකේ මොකක්ද කියලා අවබෝධ කරගන්නවා. කුමක්ද මේ ලෝකයේ? ඇස කන නාහේ දිවකය මනසේ කතන්දරේ. තේරුණනේ කියලා දෙනක. එතකොට මේක තමයි මේ ඉන්ද්‍රියන්හි සංවරය ගැන කියා දෙන දේ. පින්නතුනි, ওই විදිහට සංවර කිරීම තමයි පිරිසිදුකම කියන්නේ. සමහර අය ඕක පුරුදු කරන්නේ පින්දහම් විවිධ දේවල් කරන සමහර අය ඉන්නවා. සමහර අයට වෙන දේවල් තමයි තවත් අකුසලවල බලපෑමත් එක්ක කල්පනා උදුරු වෙනවා. හැබැයි මේ වගේ දේවල් පුරුදු කරගත්ත කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ. මරණාසන්න මොහොතේදී හරි ටක් ගාලා සිහි ගන්නවා හිතට. එහෙමයි ඉන්නවා. මේ බලන්න, මේකට පොඩ්ඩක් මතක හිටින්නත් එක පොඩි ලස්සන කතාවක් කියන්න ඕගොල්ලන්ට. ඒකකුත් ඕනේ නිදිමත යන්නත් එක නේ. හා, මේක කෙටියෙන් කියන්නේ අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. මේක වෙන්නේ සැවතේ, මේ සිද්ධිය වෙලා තියෙනවා. ඉඳලා තියෙනවා මේ අලුත විවාහ වෙච්ච තරුණ ජෝඩුව. ඉතින් මං හිතන්නේ මේ නිවසේ මේ දෙදෙනාගෙන් වඩා ධර්මයට කැමැති ඉඳලා තියෙන නෝනා. එතුමිය බණත් අහපු කෙනෙක්. එතුමිය දනුත් දීපු කෙනෙක් බව පේනවා. නිතර නිතර යහපතේ හැසිරෙන්න වෙහෙසිච්ච තැනැත්තියක්. ඇය සැවැත් නුවර හිටියේ. දැන් එතකොට මෙතුමිය නිසාම මහත්යත් ඉතින් මේ පැත්තට පොඩ පොඩ යමු වෙන්න ඇති. මේ බාණ්ඩක ඇස කන නාහි දිව කය හිත කියන හය අපි වරන් යන ඈත බලන්න කල්පනාවෙන් හිටියේ නැත්තම්. දැන් මේ ගෙදර වැඩ කටයුතු බොහොමයි. මට පේන විදිහට ටිකක් ධනවත් බලවත් පවුලක් වෙන්න ඕනේ. ඒ නිසා රෙදි හොදන්න, අතුපතු ගන්න, උයන්න පිහන්න මහත්යේ කටයුතු ආරම්භය ගොඩයි. ඒ නිසා යෝජනාවක් ආවා
මේ ගෙදරට වැඩකාරියක් ගියේ. දැන් මොකද උනේ? දුවලා පන්ලා මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් ලෙඩ දුක් අඩු එක්තරා තරුණියක්ව මේ නිවසේ වැඩට ගත්තා. උයන්න පිහන්න ගේ දොර අතු ගන්න රෙදි ටික හොද ගන්න ඒ කටයුතු වලට. හැබැයි වැඩට ගත්ත කෙනා මහත්ය තීරුවද දෙයියෝ තමයි දන්නේ. ටිකක් හැඩරුව තියෙන, පෙනුම තියෙන, ඇඟපත තියෙන ලස්සන කෙනෙක්. දැන් මොකද උනේ? මුල් දවස්වල නෝනටත් එහෙම ලොකු ප්‍රශ්නයක් කියලා එකක් තිබුණේ නැහැ. දැන් පේනවා මහත්ය අමුතු විදිහට බලනවා. කවුරු දිහාද? අර අලුතෙන් ගෙනාපු වැඩකාරි දිහා හිමින් ටිකක් බලන් ඉන්නවා. ඊට පස්සේ වැඩකාර කෙනා තේක ගේද්දි රසායි කියනවා. නේද? එහෙන් යද්දි මෙයා පොඩ්ඩක් යාන්තම් හිනා වෙනවා. නෝනත් එක්කත් කතා කරද්දි හිමින් සැරේ කියනවා, මේ අලුතින් ආපු ළමයා නරක නෑ නේද ගන්න. වැඩ කටයුතු පිළිවෙලකට වෙනවනේ, වාට ලේසි නේද කියන ගන්න. දැන් තමයි හරි වැඩි. නෝනට මේක මාට්ටු වුණා, හවු වුණා. එහෙන් කොනෙන් බලනවායි අරවා මේවා මේ කෝලන් ටික හවු වුණා. මෙයත් ඉව අල්ල අල්ල හිටියා. කොහොම හරි වැඩකාරී මේ මහත්තයයි අතර දුරදිග ගිය හිතවත් සම්බන්ධිකුත් ඇති වුණා. නෝනට මෙව හවු වුණා. හිටපියතොට කියලා හොඳ අදිෂ්ඨානයක් හිතේ ඇති කරගත්තා. මේ බාන්න ඇහින් දකින රූපේ, කනින් අහන සද්දේ, අපේ හිතේ තියෙන කෙලෙස් වගුරෝන ලස්සන ආශ්‍රව කිවික රිදුන හිත. දැන් තරහ එක ටික කිලි. මේවා පෙර පුරුදු වෙනවා. පෙර පුරුදු වෙනවා. ඔය නෝ අම්මලා එහෙම තරහ ගියම් බයින්නේ. දැනගන් කියනවා ඉවසගෙන හිටියට. මමත් හොඳ හැපින්නියක් තමයි කියනවා. කියන්නේ නැද්ද? කියනවා. කේන්ති ගියාම තමයි කියන්නේ ඉවවා. එතකොට දැන් නෝනා මේක දැක්කා. මහත්තයා තමන්ගේ රාජකාරි හෝ ව්‍යාපාර කටයුතු වල ගියා. යනකම් හිටියේ බත් මුල වේලාවකින් බැඳලා දුන්නා. ඇයි පරක්කු කියලා ඉක්මනටත් යව්වත් එක්ක කරලා ගියාට පස්සේ මොකද මේ නෝනා කළේ? මෙහෙ වරෙන් කිව්වා. ආවා. ඇයි නෝනා කිව්වා? නෝනා කිව්වා. ටෝන් ගෑවා. එහෙන් ටෝන් මෙහෙන් ටෝන් කම්බුලි දිමෙන්න ගැහුවා අර ගෑනු කෙනාට. දාසිට හිටපියතොට කියලා හොඳට දෙකක් ඇනලා තිබුණ අර කැඩිච්ච බංකු පුටු දාන කාමරය ඕකට ඇදගෙන ගියා. ගිහිල්ලා මැද කණුවකට තියලා ගැට ගැහුවා. ඉදයට ගහලා මොට්ට පිහියකුත් අරගෙන දැන් දැනගන් තිට කෝරන වැඩේ කිව්වා. හොඳේ උඹේ නාහෙන කිව්වා. හොඳේ උඹ ඕවා පෙන්න පෙන්නනේ විරිත්තන්නේ කිව්වා. හිටපිය කිව්වා අර මොට්ට පිහියෙන් නාහෙන් කැපුවා පොඩි කැහැල්ල. කන කැපුවා. මෙහින් දැලි පිහි පාරක් යව්වා. අඩද්දි එවුව පාංකඩයක් අට. හොඳේ මේ බලන්න වෙච්චද? මේ සිල් ගන්න කෙනා, බණහන්ඩ යන කෙනා. ඔයාලා එහෙම නෙමෙයි මං කියන්නේ. ඒ කාලේ විච්චේ නේ මේ බණහන අය වගේ නෙමෙයි. ඒ කාලේ හිටපොයි හරි දරුණුයි කියලා ඕගොල්ලන්ට තේරෙනවා ඇති නේ. ඒ කාලේ කොහොම ධර්ම අවබෝධ කළාද නේ? මේ කාලේ අයනේ අවබෝධ කරන්න ඕනේ නේ. එතකොට බලන්න මේ වෙන දේවල්. පස්සේ මොකද වෙන්නේ? දැන් මහත්ය දැන් ගෙදර ඉන වෙලාව. මෙයා හොඳට මල් වට්ටියක් අරගෙන සුදු ඇඳගෙන මහත්ය ගේට්ටුවෙන් එද්දිම මෙයා ගියා ඉස්සරහට. මහත්යද බුදුරයන් වහන්සේ සැවැත් නුවර වැඩි ඉන්නවලු නොවැ කිව්වා. කාලෙකින් දකින්ට බණක් අහන්නටත් බැරුව ගියානේ කිව්වා. යන්ද කියලා හැව්වා. ඒ පාර මහත්ය කිව්වා, ඉතින් ඔයාට හැම වෙලෙම පන්සල තමයි කිව්වා. ධර්මය දානයක්. ඉතින් ඔයාගේ ඉතින් ඔයා පුදුම කෙනෙක් කිව්වා. නේ මහත්තුරු කියන්නේ කොහොමවත් ඉතින් කල්පනාව අඩුයිනේ නේද? එතකොට ඒ පාර මොකද උනේ? මහත්යයි මෙයයි දැන් ගියා සැවැත් නුවර ජේතවනාරාම. ගියාට පස්සේ මොකද උනේ? බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නවා.
නෝන ඉස්සරහෙන් ආවෙන්නේ සෙනගේ මැද්දෙන් වගේ දැන් මෙහෙම දනගහල් පසඟ පිහිට හොඳට වැඳලා අත් දෙක මෙහෙම කරගෙන ඔළුවත් උහම නමාගෙන බණ අහන මහත්යත් ඊට එහා පැත්තේ ඉඳගෙන ඈනුන් අරගෙන ආගාගෙන ඉන්න ඇති සමහර විට දැන් මොකද වෙන්නේ පින්නතුනි මේ අතර අර ගෙදරට ඥාති පිරිසක් ආවා ආවහම නිකන් ඇහෙනව ඇතුලින් කේන්ද්‍රි ගෑවිල්ලක් කල්පනා කළා තමන්ගේ ඥාතිවරයට අනතුරක්ද දොර කැඩුවා ගේ ඇතුළට ගියා කාමරයක් ඇතුලින් සද්දයක් එනවා අර කැඩිච්ච පුටු දාන කාමරය ඇතුලින් තමයි සද්දෙන්නේ ඒ දොර කඩන් ඇතුළට ගියාම අනී වැඩකාරී ලේ පෙරාගෙන කටට පාංකඩියකුත් ඔබලා බෙරියන් දිදී ඉන්නෝ ලෙව්වා පාංකඩියත් ඇදලා දැම්ම එළියට මේ බලන්න නෝන කරපු වැඩ කියලා කට්ටි ඉස්සරහත් ඉවරට ඉවරයි ඉති කියලා ඉවරල මොකද කරේ පැන්න එළියට ගෙදරින් ඒ පැනල ඉවර වෙලා පාර දිගේ මෑ දිව්වා යද්දිත් ඉතින් ස්ටෝරි කියාගෙන යන්න ඇති කෙලින්ම ආවේ කොහෙටද කරුම කියන්නේ සැවැත් නුවර ජේතවනාරාමයට තමයි මේ ඉන්නේ ගේට්ටුව ගාවට එද්දිම අර සෙනග මැද්ද ඉන්න නෝනගේ ඇස් දෙක උඩ ගියා ඇයි ඒකට හේතුව අන්න එනවා කියනවා ඇඟෙත් ලේ පෙරාගෙන දුවගෙන එනවා දැන් නැගිට ගන්නත් බෑ යා ගන්නත් බෑ කරන්න දෙයක්වත් නෑ මහත්යත් බලන් ඉන්නවා මේ මොකෝ කියලිවල මෙයා බිම් බලාගෙන ඉන්න ඔලු උස්සන්නේ වැඩකාරියාව කෙලින්ම බුදුරයන් වහන්සේ ගාවට ඇවිල්ලා අර ස්ටෝරියම ඉතින් දිගෑරියා අදටත් ඌව වෙනවනේ පින්වතුන් හොඳේ එතකොට මුළු කතන්දරේම භාග්‍යතුන් වහන්සේ මේ බලන්න කරපු අපරාධ කිව්වා අර ඉන්නේ කවුද කිව්වා අර ඉන්නේ කිව්වා බණ අහනවා දන් දෙනවා බිම් බලන් යන්නේ ඒ වුණාට කරන අපරාධ භාග්‍යතුන් වහන්සේ බලන්න මේ කරපු වැඩේ මෙහිමයි 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 කියලා අනේ පිඩිසුතුමා විසාකා කොසල් මහරජුරු එතකොට සිල් ගන්න එන ඔක්කොම ටික අල්ලපු වැටි කට්ටි ඔක්කොම ඉන්නවා දැන් ඔබ කල්පනා කරන්න අපිට හොමු වුණා නම් ආයේ දායෙන් පස්සේ මේ මනුසාත්මේ ශෙන සම්පත්තිය කියන එක අමතක වෙනවා මනුසාත්මේ දුර්ලභයි කියන එකත් අමතක වෙනවා මේ බුදුරයන් වහන්සේගේ දැක්මත් දුර්ලභයි කියන එක අමතක වෙනවා ඒ දායෙන් පස්සේ ආයේ නම් ඉන්නේ එළියට බහින්නේ ලැජ්ජාවට අන්න ඉවලේ අපගේ බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ගාතාවක් කියන මොකද්ද කියන්නේ අකතං දුක්ඛතං සෙය්‍යෝ පච්චා තපති දුක්ඛතං කියනවා අකතං දුක්ඛතං සෙය්‍යෝ පච්චා තපති දුක්ඛතං පස්සේ කල්පනා කරදි තමන්ට පසුතැවීම ඇති වෙන දුක උපද්දවන දේ නොකර ඉඳීම ශ්‍රේෂ්ඨයි කතංච සුඛතං සෙය්‍යෝ යංකත්වා නානු තප්පති යමක් කළාට පස්සේ තමන්ගේ හිතට පසුතැවීමක් එන්නේ නැත්තම් එවන් වූ සැපේ ඇති වෙන දේ ඔබ කරන්නේ කියන ඒ ගාථාව මුල් කරගෙන ශාස්ත්‍රණ වාසී ධර්මයේ කියනවා ඔබ කල්පනා කරලා බලන්න අර අපරාධි කරපු අර කාන්තාව අර නෝනා අර පසුතැවීම මේ ඔක්කොම අමතක කරලා බුදුරයන් වහන්සේ කියන දේට කන් දුන්නා එතකොට මේ බුදුරජාන් වහන්සේගේ වචනියට හොඳට සිහි පිහිටෙව්වා. මේ ඇස කන නාහි දිව කය මනස මුල් කරගෙන ඇහින් දකින රූපයක් මුල් කරගෙන කනින් ඇහෙන ශබ්දයක් මුල් කරගෙන අපේ හිතේ උපදින සැප විඳීම දුක් විඳීම. සැප විඳීමක් ඇති වුණොත් මනාප සිතිවිල්ල දුක් විඳීමක් ඇති වුණොත් අමනාප සිතිවිල්ල. එතකොට මේ ඔස්සේ සිද්ධ වෙන යම් ස්වභාවික ක්‍රියාවලියක් අපිට තියෙන ඇස කන මුල් කරගෙන ඒක ලෝකී ධර්මතාවයක්. ඒක ලෝක ස්වභාවයක් ලෝක ධර්මතාවයක් මේ ඇස කන මුල් කරගෙන වෙන ස්වභාවයක් කියන එක ඇය වටහා ගන්නවා. ඒ නෝන සෝතාපන්න වුණා. අර මහත්යත් සෝතාපන්න වුණා. බොහෝ අය සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළා කියනවා. කොහොමද ඒ කාලේ මිනිසුන්ගේ දක්ෂතාවය? අපේ ජීවිතවල පසුතැවෙන දුක් වෙන දේවල් අවුරුදු ගාණකට කලින් වෙච්ච තාමත් තියන් ඉන්නවා. ඇයි ඒ? අපි ඇස සංවර කරන්න ඕනේ කියලා අපි දැනගෙන හිටියේ නෑ. අපි බෞද්ධ වුණාට බෝධි පූජා මේ ඔක්කොම තිබ්බ වුණාට
කණින්හන සබ්දයක් මුල් කරගෙන ලොකු අරුබුදයක් ඇති වෙලා මානසික ලොකු ආරවුලකට අපේ ජීවිතේ යනවා කියන එක අපි දැනගෙන හිටියේ නැහැ. ඒ කණ සංවර කරන්නේ මෙහෙමයි කියලා අපි ඔබ දැනගෙන හිටියේ නැහැ. මේ නාහේ දිවකය මනස කියන දේයින් ගන්න දේ මුල් කරගෙන මේ මනස මනසේ සැප හෝ දුක කියන විඳීමක් ඇති වෙලා එක්ක මනාප හෝ එක්ක අමනාප සිතිවිල්ලක් ඉපදිලා කොයි අතට අපේ ජීවිතේ ගලාගෙන යාවිද කියන එක අපි දැනගෙන හිටියේ නැහැ. මෙන්න මේ ඇස කන නාහි දිවකය මනස මෙහෙමයි සංවර කරන්නේ කියලා මේ ඇස කන අවබෝධ කළ යුත්තේ මෙහෙමයි කියලා අපි දැනගෙන හිටියේ නැහැ. පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේ නිසා ඔන්න අපි දැනගත්තා. එහෙනම් ඔබ මේ කාරණාවෙන් තේරුම් ගන්න, බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා නික්ලේසි වුණේ කොහොමද? මේ සිත ගැන මේ තරම් ලස්සනට අවබෝධ කරලේ කොහොමද කියලා දැනගන්න. අනිත් කාරණා දෙක පුංචි කාරණා දෙකකින් අවසන් කරන්න පුළුවන් හින්දා මම මේකට මුල් තැනක් තිබ්බේ. ඊළඟ එක, මම පොඩි දරුවෙක් මා ගාවට එල මං කිව්වා, පුතේ මිනිස්සු දෙන්නේ කිනු? කවුද ඉන්නේ? මිනිස්සු දෙන්නේ. එක්කෙනෙක් කේන්තිකාරයා, තරහ යනවා, ගැහුවොත් ගැහුවා, බැන්නොත් බැන්න, දෙන්නේ ලනු, ප්‍රාණඝාත කරනවා, හිංසා කරනවා. අනිත් මිනිස්සයා ගැහුවට ගහන්නේ, බැන්නට බයින්නේ, නින්දා අපහාස කරන්නේ, පුදුමාකාර ඉවසීමක් තරහ නොගැනීමක් තියෙන්නේ, පුදුමාකාර මෛත්‍රී කරුණාවකින් යුක්තයි. ප්‍රාණඝාතයක් සොරකම කරන්නේ. මං එහව දුව, මේ දෙන්නගෙන් වටින්නේ කවුද? ඔයා මට කියන්නේ කිව්වා. අර පොඩි දුව මට කියන, වයස 12ක් විතර ඇති, ස්වාමීන් වහන්සේට දෙවෙනි මිනිස්සයා හොඳයි කියලා. අරයට වඩා. ඊට පස්සේ මම ඇහුවා, පුතේ මිනිස්සෙක් ඉන්නවා තරහ ගන්නෑ, කේන්ති ගන්නෑ, එකට එක කරන්නේ, මිනිස්සෙකු ජීවිතයට හානි කරන්නේ, මෛත්‍රී කරුණාව යුක්තයි. ඊළඟ කෙනා දෙවි කෙනෙක් ඉන්නවා, කේන්ති ගන්නවා, තරහ ගන්නවා, ඉරිසියාවෙන් යුක්තයි, සාප කරනවා, මනුස්ස ඝාතනෙ යෙදෙන. මං කිව්වා, දුව, ඔය දෙන්නගෙන් කවුද ශ්‍රේෂ්ඨ කිව්වා. පොඩි එකා මට කිව්වා, සාන්නසාර මිනිස්සය හොඳයි, තරහ ගන්නෑ නේ කිව්වා. දෙයියෝ තරහ ගන්නවා. මං හැව දුව, ඒ වගේ දෙවි කෙනෙක් ඔබ සරණ ගියොත් දැන් ඒ දෙවියන්ට ඉන්ද්‍රිය සංවරය තියෙනවද? මේ කියපු විදිහට නෑ. ඒ දෙවියන්ට සිතට සිහිය පිහිටවීමක් තියෙනවද? නෑ. ඒ දෙවියෝ දැන් දන්නවද මට මනාප සිතිවිල්ලක් උපදුනේ, අමනාප සිතිවිල්ලක් උපදුනේ? දන්නේ නැහැ. තරහ කියන්නේ නරක එකක්, තරහෙන් හිත වෙන් කිරීම කුසලයක් කියන එක දන්නවද? එහෙනම් ප්‍රඥාව, සිහිය, අකුසලෙන් හිත මුදවීමේ වීරිය, මේ ධර්මතා මුකුත් නැහැ. එවන් කෙනෙක් අපි ශාස්තුන් වහන්සේ කියලා පිළිගන්න මනුස්සයාට මොකද වෙන්නේ? එයා මනුස්ස ඝාතන වලට පෙළඹෙනවා. දෙවියෝ වේවා ප්‍රාණඝාතයක් කරොත් ඒක නිවැරදි කරන්නත් පෙළඹෙනවා. තියෙනව නේද කියන්නේ? එහෙනම් අපි තීරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. එහෙනම් ඔබ තීරුම් ගන්න, ඔබගේ ශාස්තුන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ හරි තේරීම ගොඩාක් මිනිස්සු ඉන්න ලෝකෙ කරගන්න බැරි. කරගන්න බැරි. ඇයි ඒ? ඇස කන නාහි දිවකය මනස කතන්දරේ දන්නේ. එහෙනම් අපේ බුදුරජාණන්සේ රාග ද්වේෂ මෝහ දුරු කළාමයි. බාණ්ඩක ක්‍රමයේ කියා දෙන. මේ ක්‍රමයේ නුවණින් හිතන්නකෝ. මේ ක්‍රමයේ තුල ඔබ අද දවසේ මේ කියපු ක්‍රමයේ පුරුදු කළොත් ඔබට අද දවසේ තරහ සැක ආදී දේවල් යටපත් කරගෙන ඉන්න බැරිද බලන්න. අන්න දොස් නැති අපන්න කතං නිදොස්සු අවිරුද්ධ ප්‍රතිපත්තිය කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? ඒ භික්ෂුව පටිසංකා යෝනිසෝ ආහාරං ආහාර, නුවණින් ආහාර ගනි. කොහොමද? නේව දවායන මදායන මණ්ඩනාය. එතන මෙතනදි කියා දෙන්නේ මේ ක්‍රීඩා පිණිස නෙවෙයි, කෙලි පිණිස නොවේ. ඊට පස්සේ ජවය පිණිස නොවේ, මදය පිණිස නොවේ, මේ ඇඟේ මස් හදා ගන්න නෙවෙයි, ජිම් එකට යන්න, ඒ වගේ ඒවට නෙවෙයි, ඇඟ සරස ගන්න නෙවෙයි, මේ කය පවත්ව ගන්න, මේ කය
ඇතිවෙන වෙහෙස දුරු කරගන්න. ඒ කියන්නේ බඩකින් පිපාසින් ඇතිවෙන පීඩා දුරු කරගන්න. කරගෙන මේ බ්‍රහ්මචර්යාවට අනුගහපින්ස. ඒ කියන්නේ අර ඇස කණින් අපි දකින කරන දේත් එක්ක සිහිය පිහිටවගෙන ඒ සිහිනුවන දවසින් දවස දියුණු කරගැනීමේ මාර්ගයක් අපි පුරුදු කරනවා. ඒකට අනුග්‍රහපින්ස ආහාර ගන්න. දැන් අදෝගොල්ලන්ට ආහාර ලැබෙනවන අදෝගොල්ලෝ මේ විදිහට වාසය කරනවන දම්පැන් දෙක් පුදන අයට පින් සිද්ධ වෙනවා. ඊට පස්සේ කියා දෙනවා නිවැරදි පහසු ජීවිතයක් පිණිසයි මේ ආහාරය නුවණින් ගන්න. දැන් එතනක් තියෙන මොකද්ද? අපි ආහාරයට තියෙන්නේ කාමයෙන් ඇහැට පේන රූප, කන්ට ඇහෙන ශබ්දයක්, පපඩම් හපද්දි හිම කෙලුණා නේ ඒකනේ. නාහයට සුවඳක්, දිවට රසක්, කයට පහසක්. පංචකාමී තියෙන. මේ හිතන රටාව තුල ආහාරයට බැඳින්නෙත් නැහැ. බලන්නකො භික්ෂුව ගෙනියන ලෝකී. ඊට පස්සේ කියා දෙනවා ඊළඟ එක කතංච භික්කවේ භික්කු ජාගරියන් අනියුත්ත හෝති. ඒකට කියනවා ඒ දහවල කාලේ සක්මන් කිරීමින් වාඩි වෙමින් භාවනා කරයි. මේ හිත ආවරණය කරන නීවරණ පහක් තියෙනනේ. වලහල තියෙන්නේ කාමච්ඡන්ද, රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් එක්ක හිත විසිරීම. ඒ කියන්නේ ඒව මුල් කරගෙන සිතිවිලි පිදීම, තරහ, සිතිවිලි, සැකය. ඊට පස්සේ මොකද්ද? හිතේ විසිරීම පසුතැවීම, නිදිමත. මේවයින් හිත දුරු කරලා මේවා බැහැර කරලා හිත පිරිසිදු කරනවා දවල් කාලේ. කියන්නේ සක්මන් කරමින් වාඩි වෙමින් භාවනා කරයි. ඒතර අර මුල් කියපු කාරණේ කරනවා කියන්නේ ඉතින් හරි තමයි ඒක. ඊට පස්සේ රාත්‍රී කාලෙත් රා 12 විතර වෙනකුණුත් ওই විදිහට නිදි වරාගෙන භාවනා කරනවා. නින්දෙදි සිංහසෙයියාවෙන් අර මොකද්ද මහපටැංගිල්ල පොඩ්ඩක් මෙහාට කරලා නේද? ඇයි එහෙම නිදා ගන්න කියන්නේ? මහපටැංගිල්ල පොඩ්ඩක් මෙහාට කරන්න කියන්නේ. දැන් අපි මෙහෙම කකුල එක හා සමානව තිබ්බත් අර කකුලේ මොකද්ද කියන්නේ? විලුඹ දෙතෙන්. කියන්නේ ගොක් කැටේ මෙහෙම වදිනවා. වදිද්දි රිදෙනවා. ඒක පොඩ්ඩක් පන්නන්න තමයි ඇඟිලි මෙහෙම පොඩ්ඩක් මෙහාට කරන්න කියන්නේ. ඒතකොට කකුල පහසුවෙන් තියාගන්න පුළුවන්. තේරුණේද කියද? එතකොට කරලා ඒ සිංහසෙයියාවෙන් සැතපෙනවා කියන්නේ. සැතපිලා හපව් දෙකට තුනට හැරෙන. ආපෝ පාන්දර ජාමිත් සක්මන් කරමින් වාඩි වෙමින් නීවරණ වල හිත මුදවනවා. ඒතර බලන්නකෝ පළවෙනි ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය සංවරය. ඔහොම පිටවගෙන හිත එකඟ කරනවා කියන්නේ මෛත්‍රී හරි ආනාපාන සති හරි සමාධිය වැඩෙනවා. අපි කියනවා අපිට සමාධිය වෙදින්නේ කොහේ වැඩෙන්නේද? පළවෙනි දේ අපිට නෑනේ. අපි කොහොමද අපේ හිත අඳුරගන්නේ? අපේ හිතේ ඒ ක්ලේශෙට මේ ක්ලේශෙට ඇවිල්ලා අපි කියනවා අපේ හිතේ මෙහෙම උපදිනවා, සැකේනවා, බුදුරයන් වහන්සේ ගැන සැකේනවා, මහත්ය ගැන සැකේනවා, අරවා ගැනත් එනවා කියනවා. ඌවා කොහොමද විසඳන්නේ? තමන් සිහිය පිහිටව ගන්න තමන්ගේ ආයතන හයට. දැකපු අහපු දේවල් එක්ක ඇති වෙන්නේ සැප විඳීමක්ද දුක් විඳීමක්ද ඒකත් එක්ක උපදිච්ච සිතිවිල්ලට සිහිය තියන්න. අමනාප සිතිවිල්ල සැකයක් ඇති වෙනවා නම් තියාගන්න මේක මටත් හානි, මේක තව වැඩි වුණොත් අනිත් අයටත් හානි. අනාගතේ රණ්ඩු සරුවල් කරන ලොකු අර්බුද ගොඩක් උපදව ගන්න මූලයක් වෙනවා මේක. මේක හිතේ සංසිඳීම නැති කරන සිහිය ගන්න, ඒකෙන් දුරු කරගන්න. අර හරකගේ උපමාව මං කිව්වේ මතක ඇති. ඒක නුවණින් බලන්න. ඔබගේ ඔය ඇඳන් ඉන්න එක ඇඳුමට කියනවා ෂර්ට් එක කියලා. ওই ෂර්ට් එක ඊට කලින් රෙද්ද. රෙද්දක් වෙන්න කලින් නූල්. නූල් වෙන්න කලින් කෙඳි. කෙඳි වෙන්න කලින් පටපණුව. ඕක පස් වුණාම පස්. හැබැයි ওই විදිහට මේකේ තියෙන පටවි ආපු ධාතු කියලා තීරුම් ගන්න බැරි කෙනා ෂර්ට් එක මල්ලි ඇඳ කියලා තරඬුවල්ල ප්‍රශ්න හදා ගන්නවා. ඒක බෙහෙම ප්‍රවේශයෙන් තියෙතිය විශේෂ අවස්ථාවක විතරයි මේක අඳින්න තියන්නේ කියලා ආසාවෙන් ඉන්නවා. එයාටත් ඇහැට පේන ඇඳුම මුල් කරගෙන මනාපමනාප සිතිවිල් දුවනවා. ඒකිනුත් උපදින්නේ සැප දුක් විඳීමක්මයි. මෙන්න මේකේ යථාර්ථය හොයාගෙන යන්න. ඒකට කියනවා නිස්සාරණි කියලා. ඔබ ඔබගේ ශාස්ත්‍රඥ වාසිගෙන පහදින් ගුරුවරයෙක් නැතුව මේ ධර්මය අවබෝධ කළා. මේ ක්‍රමවේද ආලාර කාලම් හොයාගත්තේ නෑ, සක්දිවිඳු හොයාගත්තේ නෑ, දෙවුරු හොයාගත්තේ නෑ, බඹුන් හොයාගත්තේ නෑ, මේ ලෝකේ කිසි මිනිස්සෙක් හොයාගත්තේ නෑ. ඒක හොයාගත්ත බුදුරජාන් වහන්සේ. මෙන්න මේ ක්‍රමේ හොයාගත්තට පස්සේ
මේලෝ ඉපදිච්චායට නිවනට යන පාර හැදුනා. එතකං හැදින්නේ. මේ ක්‍රමයි හොයාගත්තට පස්සේ තමයි රාගදේශ මොහ දුරු කරන ක්‍රමේ මතුවෙන්නේ. එතකන් නැහැ. පැරණි නගරයේ බුදුරජාන් වහන්සේ නැවත හොයාගත්තා. තිරනේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ හොයාගන්නෙත් මේක. එහෙනම් නිවන් මඟ මෙතන තියෙනවා. මම සෝතාපන්න සකදාගාමිනෝ කිය කයිවාරු ගහන එක නෙමෙයි කළ යුත්තේ. මේ ක්‍රමේ කරන්නේ. මේ ධර්මයේ සරලයි අතන ගැඹුරු එතෙන්ට ගිහින් බලපල්ලා කියලා එතන සකදාගාමී කරන කල දිවිම නෙමෙයි වැදගත් මේක කරන්න. මේ ධර්මයේ මනාකොට දේශනා කළ ස්වාක්කාතයි සම්දිත්තිකයි මේ ජීවිතේ දකින්න පුළුවන්. අකාලිකයි ඕනම කාලෙක අවබෝධ කරන්න පුළුවන් එකයි. ඒහිපස්සිකයි ඕපනයි එකයි. සංඝයා සුපටිපන්නයි මහා පාරවල් වල කෑ ගහන කෙනා නෙමෙයි. මේ විදිහට ඉන්ද්‍රිය සංවරය යෙදෙන කෙනා භික්ෂුවක් නම් රැකී ආරක්ෂා වෙන වෙනම පැතිවලට යෑමක් වෙන්නේ නැහැ. එයා තරහ ඇලීම දුරු කරනවා. අතන ආරණ්‍ය පටන් ගත්ත මෙතන භික්ෂුවක් ආවා කියලා ඒ හාමුදුරුවෝ එක්ක ගහමරා ගන්න යන්නෙත් නැහැ. එයාට ඒ ලෝකේ වැඩක් නැහැ. ඒ දේ මුල් කරගෙන තමන්ගේ හිතේ උපදින සැප දුක එක්ක මනාපමනාප සිටිවිල්ල. තමන්ගේ පාරිශුද්ධත්වේ කරාම යන ගමනක් එතන නිර්මාණය වෙනවා. පින්නතුනි ඇසින් කනින් දකින්න දේ මුල් කරගෙන අපිට මාන්නය උපදිනවා. මාන්නය කියන්නේ මෝඩකමත් එක්ක උපදින එකක්. ඒකට නුවණ නැතිකම නිසාමයි ගොඩාක් අයට මාන්නය උපදින්නේ. තමන්ගේ ජීවිතය දිහා නුවණින් දකින්න පුළුවන් නම් එයාට අවස්ථාවක් යෙදෙනවා. ලස්සන ගමනක් යන. අදීල්පුන් පොහෝ දවස. සාරිපුත්ත මහරහතන් වහන්සේ අන්නයව සෝතාපන්න ඵලයේ පිහිටවනවලු. පින්නතුනි මතක තියාගන්න. මෙන්න මේ විදිහට ධර්මයේ තේරුවා. බුදුරජාන් වහන්සේගේ අවවාදී පිහිටලා ඒ මඟ ගමන් කරමින් උන්වහන්සේලා තමයි නිවන් මඟ දකින්නේ. සමහර දේවාල වලට ගියාම සමහර දේවාල වල අමුණුසු කියනවා ඔබ සෝතාපන්න නෑ ඔබ සකදාගාමි මෙහෙම. එහෙනම් ඒ කියන අමුණුස බලවේගය ඇති ඉන්ද්‍රිය සංවරය දියුණු කරලා තියෙනවා. මේ විදිහට සිහිය පිහිටවන්න ඕනේ. කුසල් අකුසල් අඳුර ගන්න ඕනේ. සෝතාපන්න කෙනෙක් විතරයි දන්නේ එයා අනිත් කෙනා යන මඟ. තියෙනුනේද කිය සාමාන්‍ය දෙවි කෙනෙකුටවත් කියන්න බෑ. මාර්ගයේ දියුණු කරපු දෙවි කෙනෙක් විතරයි දන්නේ කියමු. එහෙනම් මේවා දියුණු කරගන්න. මෙතන තමයි ආශ්චර්යිත මේ දේශනා වැළඳ ගන්න. මේ බුද්ධ වචනේ මීවන පලානේ අර භද්‍රයි මේ භද්‍රයි මීය පෙරේද අවුරුදු 10ක් 20ක් ඇතුළත ඇති කරපු මත ගොඩක් තියෙනවා. මේවා අහනවා නම් මිනිස්සෙක් උවට පැටලෙන්නේ. ඔය මත අත්හැරගන්න. මහායාන මත අත්හැරගන්න. අතීතයට යන්න. එතකොට ඔබ මේ බුද්ධ දේශනාව ගාව නතර වීවි. අංගුත්තර නිකාය මජ්ක්‍ධිම නිකාය තියෙන. එතන තියෙන්නේ කෙලින්ම බුද්ධ වචනේ. කලවම් විලි මුකුත් නැහැ. තේරුණ නේද? ඒ දේ තුල පිහිටන්න තමන් රැකිනවා. එහෙනම් හොඳයි. අද දවසේ පින්වතුනි මේ ධර්ම දානමේ පින්කම ඉෂ්ට සිද්ධ කරන්ට දෙන්නේ පින්වත් දීප් චතුරංග මහතා සහ දෙමිනි ඉන්ද්‍රචාපා මහත්මිය කැනඩාවේ වෙසෙන. ඒ වගේ මාතලේ මහවැල පදිංචි දැනට දකුණු කොරියාවේ සේවයේ නියුතු දර්ශන මනම් පෙරුම සහ හිරුෂානි සෙනවිරත්න යන පින්වතුන් දෙපළ. ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් මහමෙවුනා භාවනාසපුට සම්බන්ධ උපලක්ෂිත සමන්තා යන පින්වත් දෙපළ, චතුනි, හසිනි, උදාරා සහ මෙත්‍යානා යන දියණියන්, සයිප්‍රස්හි ලිමසෝල් මහමෙවුනා භාවනාසපුට සම්බන්ධ පින්වත් නයනා කාන්ති මහත්මිය, පින්වත් ලක්ෂාන් මීගහකොටුව මහතා සහ පවනි දිසානායක මහත්මිය, ස්වීඩනයේ පදිංචි පින්වත් පීඒ ගාත් පියානන්, සිල්වියා ගාත් මෑනියන් සහ ඩොමිනික් පුතුනුවන්, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනා භාවනාසපුට සම්බන්ධ පින්වත් අරුණි සිරිවර්ධන මෑනියන් කියන ඒ සැදැහැවත් පින්වතුන් තමයි මේ ධර්ම දානමේ පින්කමේ අපූරු කොටස්කරුව බවට පත් වෙලා මේ උතුම් පින රැස් කරගත්තේ. ඉතින් විශේෂයෙන් මේ උපදවාගත් සකල පුණ්‍ය ධර්මයන් අප ප්‍රථමයෙන් අනුමෝදන් කරමු සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට. සියලු දෙවියෝ සතුටු සිතින් මේ පින් අනුමෝදන් වේවා. ඉෂ්ඨකාම දෙවියෝත් සැපවත් වේවා. නාගාදී පිරිසත් සැපවත් වේවා. සැපයෙන් සැපයට පත්වෙත්වා. සුවසේම දහම් මඟ දිනු කරගන් සතර අපාදී දුකින් අත් මිදෙන්නට
දෙවියන්ටත් මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරු සාද කියන. ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මහමෙවුනා වාසී ලෝ වාසී පිළිවෙත් පුරණ සංගරුවන අනගාരിക මෑණිවරු පැවිදි අපේක්ෂක දරුවන්ටත් මේ පින් අනුමෝදන්ව සුවසේ දහම් මඟ දියුණු කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරු සාද කියන. පින්නතුණී සඳහන් කර තිබෙනවා කැනඩාවේ විසෙන පින්නතුන් නමින් මිය පරලෝකයේ සිළු ඥාතීන්ට දර්ශන මනම් පෙරුම හිරුෂානි සෙනවිරත්න යන පින්වතුන් නමින් මිය පරලොව ගිය සිළුම ඥාතීන්ට මිය පරලොව ගිය එම්.කේ. සෝමදාස පියාණන්ට විල්බර්ට් තිලකරත්න පියාණන්ට ප්‍රේමවතී තිලකරත්න මෑණියන්ට උපුල් නිසාන්ත සරත් නිසාන්ත යන සොහොවිරියන්ට සහ එම පවුලේ මිය ගිය සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න දීප් චතුරංග සහ පද්මිනී ඉන්ද්‍රතාප යන දෙපළ නමින් මිය පරලොව ගිය පී.එස්. සෝමසිරි ලොකු තාත්තාට තිලක් රාජා මාමාට ඒ වගේම මිය පරලොව ගිය බ්‍රිටන් ප්‍රනාන්දු පියාණන්ට සිසිලි ප්‍රනාන්දු මෑණියන්ට කේ ඕදිරිස් පෙරේරා සීයාට මැටිල්ඩා ප්‍රනාන්දු ආච්චිට මර්වින් ප්‍රනාන්දු අයියාට සහ පින්සිරි ප්‍රනාන්දු මල්ලීට පින් අනුමෝදන් කරන්න. මිය පරලොව ගිය බී නන්දාවති මෑණියන්ට ඒ.ජී. ධර්මදාස පියාණන්ට සහ නයනා මහත්මිය නමින් මිය පරලොව ගිය සිළු ඥාතීන්ට අරුණි සිරිවර්ධන මෑණියන් නමින් මිය පරලොව ගිය සිළු ඥාතීන්ට දායකත්වයේ දරුව සිළුම පින්වතුන් නමින් නන්නාවිරි නුදව්පකාර කළ සිළු දෙනා නමින් මිය පරලොව ගිය ඥාතීත මිත්‍රාදි දෙමාපිය සහෝදර සහෝදරියන් ඇතුළු සිළු දෙනාට පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒ නම් සඳහන් කළ නොකලා වූ ඒ දායකත්වයේ දරුව සිළු පින්වතුන් නමින් ඔබ නමින් මිය ගිය සිළු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් ඕනුත් සැපයෙන් සැපයට පත්වෙත්වා කියලා කවුරු සාදු කියයි. ඒ වගේම සඳහන් කර තිබෙනවා කැනඩාවේ විසෙන පින්වතුන් ඇතුළු එම පවුලේ සිළුම දෙනාට සුජීවත් සින්න අනුර මනම් පෙරුම් පියාණන්ට චන්ද්‍රාවති මෑණියන්ට ඩබ්ලිව්.එස්. ප්‍රේමරත්න පියාණන්ට මල්ලිකා අලුගොල්ල මෑණියන්ට චාමර සම්පත් නිපුණ මනම් පෙරුම කේසර මනම් පෙරුම මදුසංක සෙනවිරත්න යන සහෝදර සහෝදරියන් සහ වීණු විතුම්ස සයු සවිත්මා යන දීනියන් ඇතුළු පවුලේ හැම දෙනාට දීප් චතුරංග සහ දෙමිනි ඉන්ද්‍රචාප යන දෙපළත් තිනුක දම්නිත් පුතුණුවන්ගේ සහ තරුලි දම්සිය දිනිගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න පවනි දසනායක සහ ලක්ෂාන් මිහිගහ කොටු යන දෙපළට ලැබෙන්න සිටින දරුවාට සෙත් පැතීමට ඉතින් ඒ දෙපළටත් උපදින්න සිටින මනුලුව එළිය දැකීම සිට දරුවාටත් සියලු යහපත සැලසේවා නිදුක් වාසනාවන්ත දරු උපතකට ආශිර්වාද කිරීම කියන කරුණොත් අනීග යුවනිත් පුතුණුවන්ට සුජීවසින දෙමාපියන් ඇතුළු පවුලේ සියලු දෙනාට පින්න පොළ ගුරු පියාණන්ට ගුරුවර ගුරුවණියන්ට සෙත් පැතීමට සුජීවත් වෙන සහෝදරියන් දෙදෙනාට ඔවුන්ගේ පවුලේ සිළු දෙනාටත් සිල්වියා ගාත් මෑණියන් පී.ඒ. ගාත් පියාණන්ට ඩොමිනික් පුතුණුවන්ට නිරතුරු උතුම් සත්පුරුෂ ඇසුර ලැබීම පිණිසත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් ප්‍රාර්ථනා කරනවා. සුජීවත් වෙන බී.ඒ. ප්‍රේමවතී මෑණියන් නොවැම්බර් මාස 13 වන දින ජන්මදිනයේ දිනු චතුනි හෂිනී යන නියුන් දිනියන්ට වෛද්‍ය සංජීව කුරුප මහතා ඇතුළු පවුලේ සිළුම ඥාතීන්ට නයනා මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනාට ලලිත් සිරිවර්ධන මහතාට අරුණි සිරිවර්ධන මහත්මියට නයෝමි රයන් යන දරුවන්ට ජී.එස්. සිරිවර්ධන දයා සිරිවර්ධන යන දෙමාපියන් ඇතුළු පවුලේ හැම දිනාට දායකත්වයේ දරූ සිළුම් පින්වතුන්ට එම පවුල්වල දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට හිතමිත්‍රාදීන්ට සිළු දෙනාට සෙත් පැතීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ සදහැවත් පින්වත් හැම දිනාට මේ පවුල්වල සිළු දිනාට දුවා දරුවන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාට මේ සිළු පින් පෙත් අනුමෝදන් මේ හැම දිනාම කායික වස්සුවපත් වේවා මානසික වස්සුවපත් වෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැමට සැලසේවා සුවසේ කටයුතු කරගන්න සැනසීමෙන් කටයුතු කරගන්න සිහිනුවන මනාකොට පිහිටව ගන්න භාග්‍යතුන් වහන්සේ වදාළ ආකාරයට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඒ ඔස්සේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ දකින්න ඔබ හැම දිනාට මේ කියා දුන් දහම් කරුණුත් හේතු වාසනා වේවා කියලා කවුරු සාද කියන්නේ සියලු දිනාට සියලු යහපත් සැලසේවා. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.